あれ、相棒はん、すぐさんでオッケーは。すばあれ、アルパンディス、いたまあ、でん、ピリガンのヘモム。すばらわさらくよ、よげま。Thank you. Hari. Deng, itu pun api. Alut, hai wasal. Nih deh, deng pahawas Rishat tiwara kan lalu saya wasre deh ulo anik panti rang ker latihan nih deng ibu tuh tapi atik mata panti padang ini pegang dua tipe kok mana mut tapi apa ter panti war kipiak kerla ini masih buat tawar nih kerja negamang api verdict ker gini anu ah itu kok mama Sumit kami tadi nih mau nama edit ker lati agan nona mama Sumit sir anita tamangin nama maling sambandnya nona anik karena apa saha Deng, mage single panti Hari. hama kene ikma kemme kon kerganu. Ika aniwara karna kokulagi panti itrak kene dena ti naha wasirette hemai hata wasirette hemai ata wasirette hemai namaya 10 11 hama panti ekama daruwa aniwarenma kemme kon kerganna tora panti kaage hari kemme heka igen kemme ekak kon karanne kiyen nattan hari mokak hari taakshnik gaduwak hari nan nis aniwarenma ගෙදර ඉන්න වැඩිහිටියෙක් අම්මා හරි තාත්තා හරි වෙන කවුරු හරි ගෙදර ඉන්න කෙනෙක් ඒ බව දැනුම් දෙන්න ඕන කැම්මේ කොන් කරන්න බැරි වෙන හේතුව. දැන් අද මම කියන්නේ නැහැ මොඩම කැම්මේ කොන් කරගන්න කියලා මොකද අද පළවෙනි දවස නිසා. නමුත් මෙන්න ඉදිරියට පන්තියට සම්බන්ධ වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම කැම්මේ කොන් කරගෙන තමයි පන්තියට සම්බන්ධ වෙන්න වෙන්නේ. ඉතින් කැම්මේ කොන් කරගන්න බැරි කෙනෙක් ඉන්නෝ නම් පන්තියට සහභාගී වීම ගැටලු සහගතයි. මොකද එහෙම අයත් එක්ක අපිට වැරදි කරගෙන යන්න අමාරු. ඉතින් ඔන්ලයින් පන්තියක් නම් ඔන්ලයින් විදියට යන්නට ඕන. තමයි පළවෙනියටම කියන්න තියෙන්නේ අද දවසේ පන්ති ආරම්භ කරගත් එක. ඊළඟට දැන් අපි කොහොමද සිංහල පන්ති වැඩ ටික කරගෙන යන්නේ? අපිට ඊළඟට තියෙන විසඳ ගන්න ඕන නැත්නම් ඊළඟට අපි තීරුම් ගන්න ඕන කොටස ඒක තමයි. පන්ති වැඩ ටික කොහොමද කරගෙන යන්නේ? මොනවද අපි පන්ති ඇතුලේ විෂය නිර්දේශය ඇතුලේ අපි කොහොමද විෂය නිර්දේශයේ කාරණා ටික සාකච්ඡා කරගන්න කියන එකත් අපි ඉක්මනින් දැනගෙන තියා ගන්නට ඕන. මොකද දැන් මෙතන ඇති ඉංග්‍රීසි මීඩියම් කරන අය. I need to know those who are in English medium. English medium කරන අය ඉන්නවද? මගේ අනෙක් පන්ති වල නම් ඉන්නවා. English medium කරන අය. හරිද? The English medium කරන අය ඉන්නවා නම් එයාට පුළුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම වාත් එක්ක සිංහල පන්ති වැටික් කරගෙන යනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් ඒවා ඔක්කොම ඉංග්‍රීසි මීඩියම් ඒ කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරගෙන යනවා. සිංහල පන්ති වුණාට ඉංග්‍රීසියෙන් මාත් එක්ක කමියුනිකේට් කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉංග්‍රීසියෙන් තමයි සිංහල පන්ති ඇතුලේ ඒක කරගත්තට කිසි ගැටලුවක් නැහැ. මොකද ඉංග්‍රීසි මාධ්‍ය දරුවා අනික පන්ති වලත් මගේ ඒ විදිහට තමයි පන්ති ඇතුලේ වැටික් කරගෙන යන්නේ. ඒ නිසා ඉංග්‍රීසි මාධ්‍යද සිංහල මාධ්‍ය කියලා දාලා නැහැ. ඉංග්‍රීසි මාධ්‍යයටවත් තමන්ගේ මාධ්‍ය භාවිතා කරමින් පන්ති ඇතුලේ වැටික් කරගෙන යන පුළුවන්කම හැකියාව තියෙනවා. හරිද? හරි දැන් අපි බලමු මේ කොහොමද අපි සිංහල විෂය වැරදි කරගෙන යන්නේ. ඒක අපිට වැදගත්. මොනවද අපි කරගන්නට ඕන? දැන් ඔගොල්ලෝ ශිෂ්‍යත් විභාගය ලියලා නේද? ඒක නිමාවටපත් කරලා ප්‍රතිඵල ඇවිල්ලා සමහරලාට මේ වෙනකොට පාසල් පාසල මොකද්ද කියලා තීරණ විභාගයේ සමත් වෙච්චා ඉන්නෝ නම් අදාළ කඩින් ලකුණු සමත් වෙච්චා ඉන්නෝ නම් ඒ අදාළ පාසල යර් පාසලක තව පාසලකට යන කෙනෙක් නම් පාසල මොකක්ද කියලා දැන් මේ ඉන්ටර්වයුව ගිහිල්ලා අවසන් කරලා නේද පාසල තීරු කරගෙන පාසල තෝරගෙන දැන් සූදානම් වෙලා ඉන්නේ 6 වසරේ වැඩ ටික කරගෙන යන්න. 6 වසරේ වැඩ ටික අපි බොහොම පිළිවෙලට කරගෙන යන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. එතකොට අපි මෙන්න හැම දරුවෙක්ම අනිවාර්යයෙන්ම තමන්ගේ නමින් පන්තිර සම්බන්ධ විය යුතුයි. ඒක අනිවාර්ය කාරණාවක්. මොකද ඔය හැම කෙනෙකුගේම නම මේ හැම පන්තිර සම්බන්ධයෙන් සෑම දරුවෙකුගේම නම මම වෙනම අනික් පන්තිලත් එහෙමයි පොතක සටහන් කරගෙන එයා එදිනෙදා වැඩ කළාද නැද්ද කියන එක සම්බන්ධයෙන් විමසමින් යන්නේ. කෙනෙක් කියලා අද පන්තිර සම්බන්ධු නැත්නම් ඊළඟට සම්බන්ධ වුණු කාරණාව ඇතුළුව නිකක් නෙමෙයි. ඊට ගෙදර වැඩ දුන්නාම දැන් හෝම්වර්ක් දුන්නාම ඒවා කරලාද නැද්ද කියන එක අනිවාර්යෙන් බලනවා. එම් එකට මේල් කරලා පෙන්වන්න කියලා ඒවා සහ මම අනික හැම පන්තියකටම මින් අනිත් පන්ති හැම එකකටම මයිගාව තියෙනවා වෙනම සිංහල භාෂා වැඩපිටුව කියලා
වෙනම WhatsApp group එකක්. ඒතර මම වැඩ දුන්නම, ගෙදරදි කරන්න homework දුන්නම, ඒ කියන්නේ ගෙදරදි කරන්න වැඩ දුන්නම හැම දරුවෙක්ම ඒ කරන වැඩ ඊළඟට පන්ති තියෙන දවසට කලින් ඊළඟට පන්ති තියෙන දවසට කලින් ඒ අපි අලුතෙන් හදාගන්න සිංහල භාෂා වැඩපිටුව කියන WhatsApp ගිණුමට නැත්නම් WhatsApp group එකට යොමු කරන්නට ඕන පන්තිට එන්න කලින්. ඊළඟට මම පන්තිට එද්දී මම එන්නේ වැඩ ඒකෝයාගේ නම් ලයිස්තුවක් අරගෙන. يعني කවුද ඒවල තියෙන්නේ කවුද නැති කියලා ලකුණු කරගෙන ඒක කරගෙන තමයි එන්නේ මම පන්ති. නිකන් පන්තිට එන්නේ නැහැ. ඒතර මම අහනවා වැඩ කරපු නැති අයගෙන් ඇයි වැඩ කරන්නේ නැත්තේ? මොකද්ද හේතුව? මෙන්න මේවා මතක් කළේ පන්ති පටන් ගන්නකොට අපි මේ කරන වැඩේ ඔන්ලයින් නේ. ඒක ෆිසිකල් පන්තිය නම් මගේ මම දන්න කොහොමද වැඩි කරන්න ඕන වැඩ කරන්න දේවා වැඩ කරවන්න ඕනේ ඔක්කොම මම ගාව තියෙනවා වැඩ. එතකොට ඔන්ලයින් පන්ති මම උත්සාහ කරනවා අර ෆිසිකල් පන්තිය තරම් බැරි වුණා යම් මට්ටමකින් සාධාරණ ලෙස උපරිම ඵලදායි ලෙස පන්ති වැඩ ටික කරගෙන යන්න. ඒකට තමයි අපි මේ අද සිතන නිසා දැන් මම කරුණු කීපයක් වත්. එකක් තමයි ඔබ පන්ති පන්තියකින් අනිවාර්යෙන් ඔබ නම රීනේම් කරගෙන WhatsApp sorry රීනේම් කරගෙන ඉවරලා මේ කැම්මේ කොන් කරගෙන පන්තියට සම්බන්ධීම අත්‍යවශ්‍ය කාරණාවක් කෙසේ නොවන්නේ නම් පන්තියට එන්න පන්තියේදී වැඩිහිටියෙක් විසින් දැනුම් දෙන්නට ඕන මෙන්න මේ හේතු නිසා කැම්ප එක ප්‍රශ්නක් තියෙන. එහෙම නැත්නම් හැම කෙනෙක්ම පන්තියේ ඉන්නකොට කැම්මේ කොන් කරගෙන පන්තියට සම්බන්ධීම අනිවාර්ය කාරණාවක්. ඒක එක. හරිද? දෙවෙනි කාරණාව මම දැන් කිව්වේ ඔයගොල්ලෝ හැම කෙනෙක්ම පන්තියේ දිනදා දින වැඩ සිදු කරලා සිංහල භාෂා වැඩපිටුව කියලා මම නම්බර් එක දෙනවා ඒකට ඇඩ් වෙන්න. සිංහල භාෂා වැඩපිටුව කියන WhatsApp group එකට ඔයගොල්ලෝගේ දිනදා වැඩේ වන්න ඕනේ. ඒක මම ඔයගොල්ලෝ එකතු කරලා හදන්නම්. ඔයගොල්ලෝ ෆෝන් නම්බර් එක දෙනවා. එතකොට ඒක සටහන් කරගෙන අරකට එකතු කරන්න කියලා සිංහල භාෂා වැඩපිටුවට එකතු කරන්න කියලා අණීඩයක් උත්තර කරන්න ඕන. එහෙම තමයි අපි පන්තිය වැඩි කරගෙන යන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි ටෙක්නිකලි කරන වැඩ ටික තමයි මතක් කරේ. ඊළඟට පළවෙනි දවස මම මේව හරියට ග්‍රහණය කරගන්න. මොකද නැත්තම් අපිට ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න බැරි වෙනවා. ඊළඟ කාරණා ඊළඟ වැදගත්ම කාරණාව තමයි දැන් ඔයගොල්ලන්ට මම WhatsApp එකටත් දාලා තියෙනවා WhatsApp එකට දාලා තියෙනවා අපේ පන්තියේ වැඩ පිළිවෙල මොකක්ද කියලා. කොහොමද වැඩ ටික කරගෙන යන්නේ? මොකද මම දැන් ඔයගොල්ලෝ දන්න කුමාරසරික වැඩ කරපු ඔයගොල්ලන්ට මමත් එක්ක වැඩ කරන්න එච්චර අමාරු වෙන එකක් නෑ. මොකද කුමාර් සර් කියලා කියන්නේ තාම පිළිවෙලට පිරිසිදුව වැඩි කරන සර් කෙනෙක්. අලුතින් කියන දෙයක් නෑ. එතකොට මමත් ඒ වගේම තමයි. අපිට හරියට නීට් එකට වැඩි ටික ඕන පිළිවෙලට වැඩි ටික ඕන හැම කෙනෙක්ගෙමත් ඕන. ආයි නොකරපු අය ඉන්න බෑ එහෙම බෑ. කෙනෙක් වැඩි ටික හරියට පිළිවෙලට කරන්න අපි මේ වැඩක් නේ කරන්නේ. මේ වැඩේ අපි හරියට පිළිවෙලට කරන්නට ඕන. ඒ නිසා මෙන්න මෙහෙමයි අපි විශේෂ වැඩි ටික කරන්න කියලා පුංචි මතක් කිරීමක් දැන් කරන්න හදන්නේ. මෙන්න මේ විදිහට අපි වැඩ ටික කරගෙන යනවා. එතකොට ඔගොල්ලන්ට ශිෂ්‍යත්ව විභාගෙදි ලැබිච්ච ප්‍රශ්න පත්‍රය නැත්නම් මීට ඔගොල්ලෝ 5 ශ්‍රේණිය දක්වා ආපු වසරවලදී අපිට ලැබිච්ච ප්‍රශ්න පත්‍රය වගේ නෙමෙයි. 6 ශ්‍රේණිය සිට ඔගොල්ලෝගේ වෙනකොට සමහරවිට 11 වසර 10 වසරෙන් නිමවටපත් වෙනත් පුළුවන්. කොහොම නමුත් 6 ශ්‍රේණියෙන් ඉහළ සාමාන්‍ය පෙළ විභාගයේ දක්වා වූ සෑම අන්තයකදීම ඔගොල්ලන්ට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ යම් කිසි සමාන ආකෘතියක් ආකෘතික ප්‍රශ්න පත්‍රයක් ඔබට ලැබෙනවා. ආකෘතියක් තියෙනවා. ආකෘතික ප්‍රශ්න පත්‍රයක්. ඒතොර එක 6 වසරෙත් එහෙම, 7 වසරෙත් එහෙම, 8 වසරෙත් එහෙම, 9 වසරෙත් එහෙම, දැන්ට 10, 11 හැම පන්ති. මේ පන්ති පහේම හයේම ප්‍රශ්න පත්‍ර ආකෘතිය. මේ ආකෘතිය තමයි දරුවනේ මම මේ වැඩ ටික පිළිවෙලට කරගෙන යන්නේ. මේ වැඩ ටික පිළිවෙලට කරගෙන යන්නේ ආකෘතිය. එතකොට දැන් එහෙනම් කොහොමද අපි ප්‍රශ්න පත්‍රය මත පදනම් වෙලා විෂය නිර්දේශ ආවරණය කරගෙන යන්නේ කියන එක තමයි වැදගත්. එතකොට මම ඒකෙදි මෙන්න මේ පියවර ටික අනුගමනය කරමු. පළවෙනි එක තමයි දැන් ඔයගොල්ලන්ට තාම පොත් ලැබිලා නැහැ. ලැබිච්ච අය තියෙන පුළා හොයාගෙන බලන්න පුළුවන්. කොබලන හොත් පොතක් හොයාගෙන කවුරු හරි ඉන්නවද අලුත් පොතක්? ආයි වසරේ පොතක් හොයාගෙන පයි ඉන්නවද? ආ තියෙනවා. භවානි ළඟ තියෙනවා. තව කවුරු ගාවත් තියෙන්නේ? ආයි වසරේ පොත හොයාගෙන තව කවුරු ඉන්නවද? නෑනේ. හරි කමක් නෑ. අත්‍යවශ්‍ය නෑ හොඳේ. අනිවාර්ය නෑ. මං කිව්වේ තියෙදි කියලා බැලුවේ. දැන් සූදානම් මින් පිළිපද කොයි වගේද කියලා බැලුවේ. එතකොට මේ පොත මත පදනම් වෙලා ගුරුවත් පොත මත පදනම් වෙලා ඔයගලන්ට නිබන්ධනිකුත් මාසෙට ලැබෙනවා. හැම මාසෙම නිබන්ධනයක් ලැබෙන. ඊට අමතරව මේ නිබන්ධනෙට අමතරව වෙන වැඩ පිළිවෙල හතරක් අපේ ගාව තියෙනවා. ඒ ටික තමයි මම මේ මතක් කරන්න දෙන්නේ. පුතේ පළවෙනි එක තමයි අපේ විෂය නිර්දේශ අපි වැඩ ටික කරගෙන යනකොට
ඔයාට තියෙන්න ඕන අවබෝධය ප්‍රශ්නවලට උත්තර ලියන්න පොතක්. දැන් මේකට වෙනෙනම් පොත් ඕනේ. එක පොතේම වෙන් කරලා ගන්නත් පුළුවන්. මං කියන්න පිටු කොච්චර විතර ඇයිද කොච්චර වටදාවක් තියෙද කියලා. හරිද? දැන්ටත් පොතක් ඇති කියලා හිතනවා. පළවෙනි එක තමයි පුතේ. ඔයාට අවශ්‍ය කරනවා පොතක්. ඒ පොතේ නම තමයි සාහිත්‍ය විමසුම. මම ඔයගලට රූෆ් එකටත් දාලා තියෙනවා. සාහිත්‍ය විමසුම. ඒකට පුතේ ඔයගලොන්ගේ සාහිත්‍ය පාඩම් හැම පාඩම් ඔයගලගේ පාඩම් 21ේම පෙළ පොතේ තියෙන පාඩම් 21ේම සෑම පාඩමකම අවබෝධය කියලා ප්‍රශ්න ටිකක් අහනවා. සාහිත්‍යමය ප්‍රශ්න ටිකක් අහනවා. දැන් අන්න ඒවට උත්තර ලියන්න ඔයාට ලියන පොතක් ඕන. ඒක තමයි සාහිත්‍ය විමසුම කියන නමේ හඳුන්වලා තියෙන්නේ. සාහිත්‍ය විමසුම කියලා පොතක් වෙනම ඕන. ඒතර දැන් ඔයගොල්ලෝ මේවා වෙනම පොතක් ගන්න කියලා නෙමෙයි, එකම පොතේ හදා ගන්න පුළුවන්. මම කියලා උනේ පස්සේ ඔයගොල්ලෝ පැහැදිලි වෙයි. දෙවෙනි එක පුතේ ව්‍යාකරණ විමසුම. ව්‍යාකරණ විමසුම කියන පොතකුත් අපිට ඕන. ඒ කියන්නේ ඔයාගේ පාඩම් සාහිත්‍ය ඔයාගේ පෙළ පොතේ පාඩම් 21 මත පදනම් වෙච්ච ව්‍යාකරණ ටිකක් තියෙනවා. ඒ ව්‍යාකරණ ටික අපි වෙනම සාකච්ඡා කරගෙන යමු. ඒ ව්‍යාකරණ ටික අපි වෙනම කතා කරනවා. ඒක අර සාහිත්‍ය ටිකයි ව්‍යාකරණ ටිකයි ඔක්කොම එක ඇතුලේ සාකච්ඡා කරන්නේ නැහැ. සාහිත්‍ය ටික වෙනම අපි කතා කරමු. ව්‍යාකරණ ටික වෙනම කතා කරමු. හරිද? ඒක වෙන වෙනම අපි සාකච්ඡා කරගෙන යමු. හරි. ඊළඟට දැන් ඕක සාමාන්‍යයෙන් ඕනම පන්තියක සාමාන්‍යයෙන් පිළිවෙලට අපි කරන වැඩක්. පුතේ මෙන්න මීට පස්සේ තියෙන ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව කතාව කුඩා රචනාවක් ලියන්න වාක්‍ය පහක. නමුත් 6 වසරෙන් පස්සේ ඕගොල්ලෝ 6 වසරෙන් පස්සේ ඔයාට එන රචනාවක් අනිවාර්යම ප්‍රශ්න පත්‍රෙට උත්තර ලියන්න රචනාවක් එනවා. ඒ රචනාවට සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ඔයාට නිශ්චිතවම ලකුණු 20ක් ලැබෙනවා. ඒ කියන්නේ ලකුණු 100 ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 20ක් ඔයාට ගන්න වෙන්නේ රචනාව ලියන. අවසාන වාර විභාගයේ පළාත් සභා ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යම ලක්ෂණයක් තමයි ලකුණු 20ක රචනාවක් ලියන්න වෙන එක. රචනාවක් ලියන්න. ඒක නිසා රචනාවක් ලියන්න අපිට විභාගෙට ගිහිල්ලා ලියන්න කලින් අපි අනිවාර්යයෙන්ම රචනා ටිකක් ලියන්නට ඕනේ. ඒකෙදි පුතේ මතක තියාගන්න අපි රචනා ලියමින් සූදානම් වෙනවා. දැන් රචනාව ලියනකොට අපි රචනා සූ රචනාවට සූදානම් වෙනකොට පුතේ අද රචනාව කතා කරලා ආයෙත් හෙටත් කතා කරලා එහෙම කතා කරලා ඉවර කරන්නේ නැහැ රචනාව. මාසිකට අපි අවම රචනා දෙකක්වත් සාකච්ඡා කරමු. මාසිකට අවම රචනා දෙකක්. ඒ කියන්නේ රචනා දෙකක්වත් අපි ලියනවා. රචනා දෙකක් සාකච්ඡා කරනවා කියන එක නම් අපි රචනා දෙකක්වත් අපි පන්තියේ ලියනවා. එකක් ඔයගොල්ලෝ ඔන්ලයින් ලියනවා, අපි සම්බන්ධලා ලියනවා වේලාසනින් වේලාව අරගෙන ඉවරලා. අනෙක් එක ඔයගොල්ලෝ ගෙදරදී ලියනවා. ඔන්ලයින් ලියනවා කියලා කියන්නේ දැන් පන්තිය පටන් ගන්නේ පහමාරටනේ. පන්තිය පටන් ගන්නේ පහමාර. උදේ අපි රචනාව ලියනද රචනාව ලියන්න කලින් මම ඔයාලට දෙනවා රචනා මාතෘකාව, රචනා සැකිල්ල, රචනාවට ලියවෙන්න ඕන කරුණු, මේ ආදී සේරම ටික මම දෙනවා. දුන්නහම ඔයා ඒ කරුණු ටික දුන්නහම ඒ කරුණු ටික සූදානම් කරගෙන ඔයා ඊළඟ සතියේ ලබන සතියේ මොදි මම කියන දුන්නා පස්සේ හවස පහමාරට පටන් ගන්න පන්ති අපි මාසෙට දවසක් හෝ දෙකක් පටන් ගන්නවා. හවස පහේ ඉඳලා පහමාර වෙනකම් ඔන්ලයින් රචනා ලියන එක මාසිකව දවසක් හෝ දෙකක් කරන වැඩක්. ඒතර මාස 12යි රචනා 12ක්වත් අපි ඔන්ලයින් ලියනවා. 12ට වඩා අඩු වෙන්න පුළුවන්. මොකද කාලයක් තියෙනවා. මොකද රචනාව තමයි පුතා විභාගෙදි වටිනම එක. මම දැන් කිව්වනේ පහෙන් එකක් 20ක් ලකුණු 20ක් ලැබෙනවා. මේකට වෙනම සූදානම්. ඒකටත් ඕනගා පොතක් තියෙන්න ඕන. රචනා විමසුම කියන. රචනා විමසුම කියන පොතක් තියෙන්න ඕන. දැන් මේ පොත් තුනම එකට හදාගන්න ඕන. තව එකක් ඕගොල්ලොන්ට තියෙනවා. ඊළඟට පුතේ ඔයාට 6 වසර ඉඳලා ඊළඟට ඔයාට එකතු වෙන්නේ එකතු වෙන අලුත් කොටස තමයි ප්‍රායෝගික ලේඛන. කාට හරි පුළුවන් ද කියන්න පුතා ප්‍රායෝගික ලේඛන කියන්නේ මොකක්ද කියලා? අහලා තියෙනවද නැහැ නේ? නෙතුම් සමකද කියන්න. ආ හරියටම හරි. අන්න හරි හරියටම හරි. කිමිත් කිව්වේ නේද? ඕකෙමිත් හරියටම හරි පුතේ. ලිපි ලියන්න තියෙනවා. දැන් පුතේ
පිළියනවා කියන එක 6 වසරේ තියෙන එක ලිපි වර්ගයයි. ඒ තමයි පෞද්ගලික ලිපි. ඊළඟට පුතේ 7 වසරේ තියෙනවා තව ලිපි වර්ගයක්. ඒ තමයි රාජකාරී ලිපි. ඊළඟට 8 වසරේ තියෙනවා තව ලිපි වර්ගයක්. මේ විදිහට වසරෙන් වසර ඔයගොල්ලන්ට ප්‍රායෝගික ලේඛන එකතු වෙනවා. හරිද? වසරෙන් වසර ප්‍රායෝගික ලේඛන එනවා. ඔයාගේ විභාග ප්‍රශ්න පත්‍රයේ අවසාන වාර විභාගයේ අනිවාර්යයෙන්ම ලකුණු 10ක් 12ක් ගන්න වෙන්නේ ප්‍රායෝගික ලේඛන කියන ප්‍රශ්නෙට. ඊළඟ අපි එකට වෙනම සූදානම් වෙන්න ඕනේ. එක දවසක් ලියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. රචනාව මාසෙකට දෙකක් හෝ එකක් කරනවා වගේ ප්‍රායෝගික ලේඛනයක් මාසෙට එකක්වත් කරන්නට ඕන. තීරණ කොට සවස් වුණාම අපි ඒක වෙනම අභ්‍යාස ලෙස කරගෙන යනවා. දැන් ඔන්න තව එකක් එකතු වුණා. ඒ තමයි මගේ කියලා නම් පුතා ප්‍රායෝගික මොකද WhatsApp එක කරලා තියෙනසම් ලේඛන විමසුම කියලා ප්‍රායෝගික ලේඛන විමසුම කියලා. ඔන්න දැන් ඊට අමතරව ඔයාට හැම මාසෙම ලැබෙනවා මේ හැම ඒ පාඩම් වලට අදාළ ඒ පාඩම් කොටසම අදාළ සෑම පාඩම් කොටම අදාළ නිබන්ධනයකුත් පුතා ලැබෙනවා ඔබට. නිබන්ධනය මම මේ කියවලා තියෙන ඔයගොල්ලන්ට. ඒ නිසා මේවා ලියාගන්න අවශ්‍ය නැහැ. WhatsApp කරලා තියෙන ඔයගොල්ලන්ට. ඒ නිසා මෙන්න මේ සඳහන් කර සාහිත්‍ය විමසුම. විමසුම කියන්නේ මගේ පන්තියේ අලුත් වචනය. අපි මේ වැඩ සාහිත්‍ය කොටස කරන්නේ සාහිත්‍ය විමසුම කියන මාතෘකාව යටතේ. ඊළඟට තියෙනවා පුතේ ව්‍යාකරණ විමසුම කියලා එකක්. ඊළඟට තියෙනවා පුතා රචනා විමසුම කියලා කොටසක් අපේ පන්තියේ. ඊළඟට පුතේ අපිට තියෙනවා ප්‍රායෝගික ලේඛන විමසුම කියලා කොටසක්. ඒ වගේම අපේ පන්තියේ තියෙනවා පුතේ නිබන්ධන විමසුම කියලා කොටසක්. මේ විදිහට අපි පන්තිය ඇතුලේ වැඩ ටික කොටස් පහකින් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරගෙන යනවා. තමයි දැනට මතක තියාගන්න ඕන පැහැදිලි කරලා දෙන ඔයගොල්ලන්ට වැදගත්ම කාරණා. හරිද? ඊළඟට මෙයා තියාගන්න අවශ්‍ය නැහැ වටසෙත් තියෙනවා. ඊළඟට පුතේ දැන් ඔඩ වැඩ පිළිවෙල මම කිව්ව දැන් ඒ ප්‍රධාන කාරණේ තමයි සාහිත්‍ය විමසුම කරනවා අපි වෙනම ඒක වෙනම කරන්න ව්‍යාකරණ විමසුම වෙනම කරනවා. ඊළඟට රචනා විමසුම වෙනම කරනවා. ප්‍රායෝගික ලේඛන විමසුම වෙනම කරනවා. නිබන්ධනයක් ඔබට ලැබෙනවා. නිබන්ධනේ තවදුරටත් වැඩ කරනවා. සා පියවර පහකින් අපි විෂය නිර්දේශය වෙරිටික් කරන් යනවා මේ කියන රටාව හැටියට. දැන් මේව එකින් එක මම බලනවා එකක් කරනවා. රචනා ගින්න ගන්නවා, රචනා බලනවා, රචනා බලන දවසක් තියෙනවා අපිට. රචනා බලන දවසකුත් තියෙනවා. දැන් රචනා ලියන දවසක් තියෙනවා. ඊළඟට මාසිකන දවසක් අපි ප්‍රායෝගික ලේඛනයක් ලියනවා ඔන්ලයින්. හරිද? එතකොට මේ ලියනේම නිකම් ඔගොල්ලෝ ගාව තියලා දෙන්නෙත් නෑ. හරිද? මේ ලියනේම පුතේ මතක තියාගන්න ඔයගොල්ලෝ තාක්ෂණේ පාවිච්චි කරන්න පුළුවන් කැදී කියලා මම හිතන මොකද කොමාසගේ පන්ති තිබු නිසා හැම කෙනෙක්ම තමන්ගේ ලියන රචනාව තමන් ලියන ප්‍රායෝගික ලේඛනය ඔයා PDF කරන්න පුළුවන් අය වඩා හොඳයි. PDF කරලා හෝ නැත්නම් ෆොටෝ ගහලා හරි රචනාව බලන දවසට කලින් දවසේ මට එවන්නට ඕන. ඊළඟට ඔන්ලයින් මම මේ ටික මම මාක් කරලා ඉවරලා ඔන්ලයින් ඔගොල්ලෝගේ පන්තිය තියෙන බදාදනේ බදද පහමාරනේ පහේ ඉඳලා පහමාර වෙනකන් රචනාව බලන හැම කෙනෙකුගේම බලන අකුරක් නෑර බලන කාලේ වෙන් කරගෙන බලන මේවා එකින් එක ඒ දවස් වලට කරන වැඩ ටික මේක ඉස්සරහට කරනකොට ඔයගොල්ලෝ තේරෙයි කොහොමද වැඩ කරන්න ඕන කියලා. සම මේක අර කුමාර්සගේ පන්ති වගේ තමයි. හරි වැඩ පිළිලක් තියෙන සිංහල පන්තියක් ආවට ගැට වැඩ කරන්නේ නැහැ. හරිද? ඒ පා ඊළඟට සමහරට ඔයගොල්ලෝ මගේ ඔන්ලයින් පන්ති එක වීඩියෝ එකක් දැකලා නැති වෙයි. හරි. නමුත් මතක තියාගන්න අපි මේ කිව කාරණාවට අමතරව වැදගත්ම කාරණාවක් තියෙනවා. මෙන්න මේ කොටස නම් කාටවත් මතක අරින්න බෑ. අර ටිකනම් පොත්පත්වල වැඩ කරගෙන යන්නේ කියලා තියෙන්නේ. දැන් ওই කිව්ව කොටස් හතරයි. සාහිත්‍ය විමසුම, ඊළඟට ව්‍යාකරණ විමසුම, රචනා, ප්‍රායෝගික ලේඛන කියන මේ මේ වර්ග හතරට පුතා එක පොතක් කරගෙන බෙදලා වෙන් කරගත්තා නම් ඇති. දැන් අපි උදාහරණයක් හිතමු මෙහෙම. අපිට ඔගේ වැඩිම ඉඩ යන්නේ ඒ කියන්නේ අපි දො පිටු වැඩි මීඩියන්නේ සාහිත්‍ය විමසුමටනේ. ඒකට පිටු සියා පිටු 40 50 අතර වගේ යයි. ඊළඟට පුතේ ඊළඟට වැඩියෙන් යන්නේ ව්‍යාකරණ විමසුමට. ඒකටත් පිටු 40 50 අතර වගේ යයි. ඊළඟට රචනාවට සහ ප්‍රායෝගික ලේඛනයටත් ඕනනේ. ඔය එක පොතම වෙන් කරලා ගත්තら කමක් නැහැ මේක. රචනා විමසුමට පුතා පිටු සාමාන්‍යයෙන් 30ක් විතර තිබ්බනම් ඇති. සියා පිටු 30ක් විතර. ඊළඟට පුතේ ප්‍රායෝගික ලේඛන විමසුමට ඔයාට පිටු 20ක් විතර තිබ්බනම් ඇති. එතකොට දැන් මේ ටික පුතේ මතක තියාගන්න ඔයාගේ ගෙදර කලින් අවුරුද්දේ ලියපු පොත් ටිකක් තිබ්බත් කමක් නැහැ. අර
සාහිත්‍ය මුසම ව්‍යාකරණ මුසම වල නම් පොතක් අරගෙන වෙනම තියාගන්න. එහෙනම් එක ටිකක් අපි දිගට කරගෙන යනවා. නමුත් ප්‍රායෝගික ලේඛන මුසම සහ රචනා මුසම කියන පොත් දෙක නම් ඔයාට ওই ගෙදර තියෙන පොතක ලියපු එක ටිකක් අයින් කරලා ඒකට කටුවමුල්ල ඉවරලා ඒක අයින් කරලා දාලා ඉතුරු ටික පිටු 20ක් 30ක් තියෙනවා නම් පොතක ඉතුරු වෙලා ඒ ටික ගන්නත් පුළුවන්. අපි කියන්නේ අලුතෙන්ම ගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මොකද කාලෙට ගැලපෙන්න අපි වැඩ කරන්න ඕනේ. අලුතෙන්ම ගන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. තියෙන පොතක් වුණත් අපිට ඒ සඳහා පාවිච්චි කරන්න භාවිතා කරන්න පුළුවන්. හරිද? දැන් මම වැදගත්ම කාරණාව කියලා අපි අද දවසේ වැඩසටහනට යමු. සාමාන්‍යයෙන් පුතේ අහගන්න හොඳින් කාරණාවක් එක වැඩක කාරණාව. අපි පුතේ පන්තිය පහ මාර ඉඳලා හත වෙනකම් විතරයි කරන්නේ. 7යි 10යි 7යි 15 වෙනකම් පුළුවන් සමහර දවස්වලට. හැබැයි අපි බොහෝ දවස්වලට මාසෙකට දවස් දෙකක් විතර පන්තිය පටන් ගන්න පහට. පහේ ඉඳලා පහ මාර වෙනකම් හැබැයි අපි සාමාන්‍ය පන්තිය නෙවෙයි කරන්නේ. ඒ කියන්නේ පහේ ඉඳලා පහ මාර නම් අනිවාර්යයෙන්ම සහභාගී වීමක් අවශ්‍යතාවයක් නැහැ. ඌමනාවක් තියෙන කැමැති වෙලාවක් තියෙන අය සම්බන්ධයෙන් මොකද ඒ කාලේ අපි ගන්නෙ රචනා බලන්න, ප්‍රායෝගික ලේඛන ලියවම ඒක බලන්න සහ අනික් එක වැදගත් එක මම කියන්න. රචනා විමසුම්. සෝරි. රචනා විමසුම් කතා කරන්නේ රචනා නෙවෙයි. අනිත් වැදගත්ම කාරණාව නොකියව කාරණාවයි තමයි මේ හැම දරුවෙකුටම පුතා ওই හැම කෙනෙකුටම 6 වසරේ පාඩම් 21 ඉවරනකොට ওই පාඩම් 21 අපිට හමු වෙන පද්‍යපති කීපයක් තියෙනවා. පටන් ගන්න දෙවෙනි පාඩමත් පද්‍යපතිය. මේ සෑම පද්‍යපන්තියකම තියෙන සෑම කවියක්ම අපේ දරුවෝ පාඩම් කරන්නේ. නිකන් නෙවෙයි. දැන් පාඩම් කරන්න ඕනේ කියලා මම පාඩම් කරන්න දියලා නිකන් ඉන්නේ නැහැ. මම එකයි කිව්වේ. හැම කෙනෙක්ම ඔන්ලයින් කැම් එක දිහා බලාගෙන අපට විතර බල බල නෙවෙයි කැම් එක දිහා බලගෙන බලාගෙන කවිය පාඩම් කවිය පොත එක පාඩම් දෙන්න සූදානම් වෙන්නත් ඕන. හැම කෙනෙක් මෙහෙමයි. කවි පාඩම් ගැනීම සුමිස් සර්ගේ සිංහල පන්ති අනිවාර්ය කාරණා. ඒතකොට කවි පාඩම් ගන්න දවසට පුතේ මතක තියාගන්න පන්තියේ පහමාරට කලින් පටන් ගන්න. يعني මම දවසක ගොඩක් කරලා පහමාරට කලින් පටන් ගන්න විනාඩි 5ක් 10ක් කලින් පටන් ගන්න දවස් තියෙනවා. තමයි පැය භාගයකට කලින් පටන් ගන්න දවස් තියෙනවා. සාමාන්‍ය තියරි පන්ති පටන් ගන්න පහමාර වුණාට පහමාරට කලින් පන්තිර සම්බන්ධින් ගුණවගේ සම්බන්ධ වෙලා කවි ටික පාඩම් දීලා නේද ඒ වැඩ ටික කරගන්න. හරිද? හරි. ඔන්න එහෙනම් මතක තියාගන්න ඕන වැදගත්ම කාරණාව අපි ඔයාගේ මේ කිව්ව වැදගත් කාරණාවට පහට අමතරව මේ ඔයාගේ පෙළපොතේ සඳහන් වන සෑම පද්‍ය පන්තියකම කවි අපි අනිවාර්යෙන්ම පාඩම් කරනවා. නිකන් නෙවෙයි පාඩම් කරලා ඔයගොල්ලෝ මම වෙලාව දීලා පාඩම් කරලා ඔයගොල්ලෝ ඒවා ඔන්ලයින් ඉදිරිපත් කරනවා. කැම් එක දිහා බලාගෙන කියන්න ඕන. වටපිට බල බල කියන්න දෙන්නේ නැහැ. ඊළඟට මම පසු දැනුම් දීමක් කරනවා. මේ අනික ගෲප් එක ඇඳුවාම සිංහල භාෂාව වැඩපිටුව කියන ගෲප් එක ඇඳුවාම මම දැනුම් දීමක් කරනවා. පන්ති පටන් ගන්නකොට තමයි අපි සාමාන්‍යයෙන් පන්ති පටන් ගන්න විනාඩි 15ක් හෝ පන්ති පටන් ගන්න විනාඩි 15ක් කියන මෙන්න මේ පැය භාගය ඇතුළේ තමයි සාමාන්‍යයෙන් පන්ති ඉන්නයිගේ කවි ගන්න. කවි පාඩම් ගන්න. ඒ කවි පාඩම් ගන්න අයට කැම් එක දිහා බලාගෙන කවි කියීම අනිවාර්ය කාරණාවක් සහ දෙවෙනි කාරණාව තමයි. එහෙම කැම් එක නැත්තම් ගෙදර වැඩිහිටියෙක් ඉන්නට ඕන කවි ගන්න නම්. මොකද සමහර වෙලාවට මට පේන්නේ නැහැනේ. දැන් කැම් එක නැති එකේ පේන්නේ නැති. ඒ ගැටලුව තියෙන නිසා මම ඒ කිව්වේ. ගෙදර අනිත් පන්තිවලත් එහෙම. අනිත් පන්තිවල කැම් එක නැත්තම් ගෙදර ඉන්න අම්මා හරි තාත්තා හරි අයිය කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි කවුරු වැඩිහිටියෙක් ළඟ ඉන්න ඕන. ළඟ ඉඳගෙන තමයි කවි ගන්න. ඊළඟට පුතා කවි පාඩම් දුන්නාම හැම කෙනෙක්ගෙම මම අර කොන නම් ලැස්තුවක් මයි ගාව තියෙනවා කියලා. ඒකේ නම ලියා ගන්නවා. නිකන් නෙමෙයි. නිකන් කරන්නේ නෑ මේක. හරි පිළිවෙලට වැඩ කරගෙන යනවා. හැම කෙනෙක්ගෙම දවසින් දවස නම ගහලා ආනවා. එයි. කෝ ගිය සති කවි ආවෙ නැත්නම් කවි දෙන්න ඒ පාඩම්. හරිද? හරි. ඒක නිසා ඔක වැදගත්ම කාරණා. දැන් අපේ පන්ති අපි පටන් ගන්නවා හදන්නේ කවි පන්තියකින්. එතකොට ඒකෙදි විශේෂයෙන් මතක තියාගන්න තව කාරණා තියෙනවා. ඔයගොල්ලන්ට ලැබිලා ඇති පුතා ලැබේවි ලබා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙන්න මේ ජනවාරි නිබන්ධනේ මම පෙන්නන්නම්. මේ නිබන්ධනේ වැඩ කරන විදිය පොඩ්ඩක් අහගන්න. නිබන්ධනයක් දුන්නා මේකේ වැඩ කරන්නේ කොහොමද? නිබන්ධනේ වැඩ කරනත් පිළිවෙලක් තියෙන එක නිසා අපිට ඕන ඕන විදියට වැඩ කරන්න බැරි බද. නිබන්ධනේ වැඩ කරන්න ඕන මට ඕන විදිය. සුවිස්සට ඕන විදියට තමයි නිබන්ධනේ වැඩ ටික කරන්නේ. හරිද? ඒ නිසා අපි ඒකත් පොඩ්ඩක් බලමු. දැන් පුතේ මේ තියෙන්නේ ඔයාගේ පෙන්නකන්
මේක පිටකවරේ නැහැ. මේ තියෙන්නේ ඔයාගේ මේ මාසෙට අදාළ නිබන්ධ. ජනවාරි මාසෙට අදාළ නිබන්ධ නෙමෙයි තියෙන්නේ. මේ කිසිම ප්‍රශ්නෙකට මේකේ තියෙන කිසිම ප්‍රශ්නෙකට උත්තර ඕගොල්ලොන්ට ගෙදරදි ලියන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් ওই පොතක් බලාගෙන එහෙම ලියන්න දෙන්නේ නැහැ. මේව නිබන්ධනේ මම වැඩ දෙනවා. මේව මේ තියෙන මේ පැහැදිලි මේ තියෙන මේක මේ බලන්න මේ වචනේ මොකද්ද කියලා තියෙන්නේ මතකයෙන් පිළිතුරු ලියන්න. මතකයෙන් ලියන්න තියෙන්නේ මේව. ඔන්ලයින් මේක ලියන්න සූදානම් වෙන්න ඕන අපි. එදිනෙදා මම පාඩම කතා කරලා ඉවරම දවසක් කියනවා ඊළඟ දවස් මෙන්න මේක සූදානම් කරන් ඉන්න කොහම මේවට උත්තර ලියන්න සූදානම් වෙලා එන්න ඕන. මේව ගෙදරදී නිකන් ලියන්න දෙන ඒව නෙවෙයි. ඒතොර හොඳට පාඩම් කරලා මට උත්තර ලියන්න සූදානම් වෙලා එන්න ඕන. මෙන්න මෙහිම පාඩම ආසිත ඒකේ වෙනම නිබන්ධනයේ වැඩ පිළිවෙලක් තියෙනවා. අපි ඒව කවුරුවත් මේ නිබන්ධනය ඔගොල්ලෝ ලැබුණාම නිබන්ධනය ගත්තාම ඒවා වැඩ කරන්න එපා. මොකද වැඩ කරන්න ඕන වෙලාව වැඩ කරන විදිය මම පසුව සඳහන් කරන තේ. ඊළඟට දෙවෙනි පාඩමේ නිබන්ධනයේ මේ තියෙන්නේ ඒකෙම තියෙනවා දෙවෙනි මේ මාසේ දෙවෙනි පාඩමේ නිබන්ධනයේ තියෙනවා. මොකද මෙන්න මේකේ තියෙනවා පොතේ ඔගොල්ලෝගේ පෙළ පොතේ තියෙන කවි ලියන්න මතකෙන් ලියන්න ඉඩ තියෙනවා. කවි ලියන්න ඉඩ තියලා තියෙනවා. මේ බලන්න ඔයාගේ පෙළ පොතේ දෙවෙනි පාඩමේ කවි ටික දෙවෙනි පාඩමේ තියෙනවා. ඔයාට පද්‍ය පන්තියක් උදේසිරි කියලා. හරිද? උදේසිරි කියලා පද්‍ය පන්තියක් තියෙනවා. ඒකේ කවි හයක් තියෙනවා. ওই කවි හය ලියන්න මම ඉඩ තියලා තියෙනවා. දැන් මේක ඊළඟ දවසේ ඔයා ඊළඟ දවසේ ලබන දිනේ නිබන්ධනය ගත්තාම ඔයා පන්තියට සම්බන්ධ වුණාම මට කැම් එකට පෙන්වන්න ඕන නිබන්ධනේ. ලියලා නැති බව. ඊළඟට මම ටක් වෙලාව දෙනවා ඉක්මනින් ලියලා ආයි කැම් එකට පෙන්වලා තමයි ඔයා කවිය දෙන්න. මම ඒක සටහන් කරගන්න. සා හැම කෙනෙක්ම සූදානම් වෙන විදිහට වැඩ කරන්න. මේක වැඩ පිළිවෙලක් තියෙන පන්තියක්. මේ වැඩ පිළිවෙලට අනුව වැඩ ටික කරමු. දැන් එහෙනම් අපි වැඩ පටන් ගන්න කලින් මම පැහැදිලි කිරීමක් කරා. කාට හරි ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නම් chat box එකට හෝ එහෙම නැත්නම් අහන්න පුළුවන් my teachers office එකේ නිබන්ධන ගන්න පුළුවන් පුතේ. නේද උසා. my teachers එකෙන් ගන්න පුළුවන්. හරිද? හරි. ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. නිබන්ධන ගන්න විදිහ ඔයගොල්ලන්ට වෙනම දැනුම් දීලා තියෙනවා. නිබන්ධන. හරිද? එහෙම නැත්නම් මේ නිබන්ධනේ ඔයගොල්ලන්ට my teachers අපේ web page එකේ තියෙනවා. web එකට upload කරලා තියෙනවා. web එකෙන් ගන්නත් පුළුවන්. එම නැත්තම් කාට හරි ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා මගෙන් වෙනමත් ඉල්ල ගන්නත් පුළුවන්. හැබැයි එතකොට පිට කවර නැහැ. පොඩි අලංකරණ එකකින් තොරව සාමාන්‍ය PDF විතරක් ලබා ගන්නත් පුළුවන්. මේක ගැටලු සහගතයි ඉන්නවා නම් ගොඩක් වෙලාවට මුද්‍රිත නිබන්ධනය අරගෙන ඒක අර ලස්සන පිළිවෙල ආසාව කියන එකත් එක්ක වැඩ කරන්න නිබන්ධනය ගන්න ඕන නම් හොඳයි. හරිද? හා. දැන් බලන්න අපේ කා දරුවෝ කාට හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ බවන්ට ගැටලු නැහැ. නෑ නේද? හරි. මෙතුම් සනම් ගැටලුවක් අහලා තියෙනවා. ජනේ දු ආයිෂානා එන්ජසන් කියන නමින් ඉන්නම්. රීනේම් කරගන්නවා ඊට පස්සේ තමන්ගේ පන්තිර සම්බන්ධ වෙද්දී පන්ති සම්බන්ධ හැම කෙනෙක්ම රීනේම් කරගන්නවා. ගැටලුවක් නෑ වගේ මට පේන්නේ කාටවත්. ගොඩාක් අය ඉන්නවා මේ කැම් ඕෆ් වෙලා අද කමක් නෑ. නමුත් ඊළඟ දවසේ ඔබගේ කැම් එක අනිවාර්යයෙන්ම ඔන් වෙන්න ඕන. මම සැරින් සැරේ ගැලරි ඇවිල්ලා බලනවා කවුද කැම් එක ඔන් කරලා තියෙන්නේ කවුද නැත්තේ. නම අඬ ගන්නවා. හරි. නමෙන් අහනවා ඇයි කැම් එක ඕෆ් වෙලා තියෙන්නේ කියලා. කොට එකට උත්තර දෙන්න සූදානම් මට මේ ඉන්න. වැටික් කරගෙන යනවා. ගැටලුවක් තිබුණොත් ගැටලුවක් තියෙන ඕන ඔයගොල්ලෝ. දැන් පන්තිර සම්බන්ධ වෙන අයට මම කිව්වා වෙනම තියෙනවා අපේ WhatsApp group එකක් තියෙනවා ඇඩ් වෙන්න. ඒකේ අංකේ ඕන නේද? ලියාගන්න මේ අංකේ. ඔයගොල්ලෝ මෙන්න මේ අංකෙට WhatsApp message එකක් තියන්න. 2024 හය ශ්‍රේණිය කියලා එවුවා නම් ඇති. හැබැයි නමත් එක්ක එවන්න ඕන. 2024 හය ශ්‍රේණිය කියලා නමත් එක්ක එවන්න. නමයි mention your name and send the test message WhatsApp message for me. I'll add you into a WhatsApp group, our new WhatsApp group. හරිද? අපේ අලුත් WhatsApp group එකට add කරන්න ඕගොල්ලෝ මේකට message එකක් තියන්න. ඊළඟට ඒක අපේ නම තමයි සිංහල භාෂාව වැඩ පිටුව කියන්නේ. මේක තමයි ඔයගොල්ලෝ වැඩ කරන ඒවා. මේ phone number එක ලියන්න. මේ number එක තමයි ඔයගොල්ලෝ message එක එවන්නට ඕන. හරිද? 0 එන්නේ නැති විදිහට දැන මොකද කරන්නේ? පොඩක් අපේ
4 බිංදුවයි 77යි 2යි 35යි 30යි 34 0772353034 මේ නම්බර් එකට මෙන්න මේ තමයි 2746 ශ්‍රේණිය කියලා ටෙස්ට් මැසේජ් එකක් සෙට් කරන්න ඊට පස්සේ මම ඔයගොල්ලෝ එදිනෙදා කරන වැඩ ගෙන්න ගන්නවා ඒ ගෲප් එකට තමයි එවන්නට ඕන මොකද මේ අපි සාමාන්‍ය ගෲප් එකට එවන්න බෑ ඒ ගෲප් එකට තමයි මැසේජස් එවන්න ඕනේ ඒකට ඔයගොල්ලෝ ලියන රචනා එවන්න ඕනේ ඒවට ප්‍රශ්න දීලා විමසන්න පුළුවන් ඒ ගෲප් එකෙන් ඊළඟට වෙන මොන හරි ගැටලු තිබුණොත් ඒ හැම එකක්ම මේක හරහා විමසීමට ලක් කරන්න පුළුවන්. උගලෝ එවන වැඩ කරන ඒවා ඉදිරියදා වැඩ කරන දේ සතිර දාලා දෙන වැඩ ටික මේ හරහා එවන්නට ඕන. මේ නම්බරේ ක්ලියර්. මේ නම්බරේට මට මැසේජ් එකක් තියන්න. WhatsApp මැසේජ් එකක්. නමයි 2746 ඉන්නේ කියලා දැන් මම ඇති. ඊළඟට මම ඔයාව ඇඩ් කරනවා සිංහල භාෂා වැඩ පිටුව කියන group එකට. මේක අනික් පන්තිල හැම එකෙමත් තියෙනවා. ඔයගොල්ලොන්ට ඒ විදිහට වැඩ ටික කරපන්. සා හැම කෙනෙක්ම එහෙම සූදානම් වෙන්න ඕන. හරිද? හා දැන් ඔන්න අපි ඊළඟ දවසෙන් මේ අද ඉඳලා පටන් ගන්න ඕම් බෑට් එක ඊළඟ දවසේ ආ කරගෙන ඕන පළවෙනි වැඩේ පළවෙනි දවසේ පළවෙනි වැඩේ මෙන්න මේක තමයි ඔයා කරගෙන ඉන්න තියෙන්නේ හරිද කාර්ය පුතා දැනට තියෙන මේ පොත ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනනම් පුළුවන් තමයි ඩවුන්ලෝඩ් කරලත් ඇති නැති කියලා ප්‍රශ්නකුත් නැහැ මෙන්න මේකේ දෙවෙනි පාඩම උදේසිරි කියන පාඩමේ තියෙනවා පද්‍ය 8ක් සෝරි 6ක් මේ විදිහට පද්‍ය සෝරි කවි 6ක් තියෙනවා කවි 6ක් තියෙනවා මේ පද්‍ය පන්තියේ එකෙන් පළවෙනි කවිය පිපි නෙළුම් ඔලු ඕලු ගහේ ගඟේ විලේ ඇලේ තිබේ වලා කුළු පහවි නිලේ තිබේ වලා කුළු පහවි නිලේ වෙලේ නොපේන තෙක් ඈත මඟුල් ගියක් වගේ සැදී සිටින්නේද ගසොත් වැලුත් ගලුත් කියන මෙන්න මේ කවිය මම ඊළඟ දවසේ ඔන්ලයින් ඔයාගෙන් ගන්නවා ඔන්ලයින් ඔයාගෙන් පාඩම් ගන්න නිසා හැම කෙනෙක්ම ඊළඟ දවස් වෙනකොට සූදානම් වෙන්න ඕන මේ කවිය ඉදිරිපත් කරන්න මේ කවිය මතකයෙන් ඉදිරිපත් කරන්න දැන් ඔන්න සතියට එක කවියයි දෙන්නේ උපරිම ඕන නම් දෙකක් වෙයි ඉස්සරහදී සාමාන්‍යයෙන් අපි දැනට එක කවියක් විතරක් පාඩම් කරගමු හැම කෙනෙක්ම හරි ඊළඟට මෙන්න මේ වචන පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න පළවෙනි වචනේ තමයි මේ මේවා හැම මතක තියාගන්න මේ highlight කරන වචනත් අපිට වැදගත් highlight කරන වචන වැදගත් ඒවත් අනිවාර්යෙන් මතක තියා ගන්නට ඕන ඊළඟට මේවා ආශ්‍රයෙන් තමයි පාඩමේ තියෙන අදහස් එකතු කරගන්නේ නෙළු ඕලු ඊළඟට වේලේ ඊළඟට ඇලේ ඊළඟට පහවි හැම පාඩමකම මේ විදිහට වචනාර්ථයත් අපි විමසීමට ලක් කරනවා හොඳද වචන ඉගෙන ගන්න ඕන අපිට සිංහල භාෂා වාක්මාලාවක් වෙනම හදා ගන්න ඕන මේ අපි මේ සිංහල විෂය කරන විදිහ ඊළඟට නිලේ ඊළඟට සැදි ඔන්න ඔයි කවි හැම කවියකම සහ හැම පද්‍ය ගද්‍ය කොටසකම මේ විදිහට වචන බලනවා අපි මේ මේවා විශේෂ වචන හොඳේ නෙළුම් ඕලු ඇලේ ඇල කියන්නේ මොකක් වගේ අදහසක් නේද අපි කැනල් කියලා ඉංග්‍රීසියෙන් කියනවා නැත්නම් අපි කියනවා මේ ස්ට්‍රීම් කියලාත් කියනවා ඇලට ඇලට ඒ වගේ ඊළඟට නිලේ කියලා කියන්නේ නිල් පාට කියන එක පහවි කියලා කියන්නේ ඉවත් වෙලා නැති වෙලා වගේ අදහසක් නේද වෙල කියන්නේ මොකද්ද කියලා දන්නු අපි දන්නවා පැඩි ෆීල් කියලා කියන එක ඊළඟට සැදී කියලා කියන්නේ
සැරසි අලංකාර වෙලා කියන එක අලංකාර වී කියන ඔගේ අදහසක් හරිද දැන් මේ කවිය ඔයා ඊළඟ දවසේ සූදානම් කර ගන්නට ඕන පාඩම් දෙන්න ඔන්න ඔයාට සිංහල පන්තියේ පළවෙනිම වැඩේ තමයි මෙන්න මේ කවිය ඊළඟ දවසේ අපි සූදානම් කර ගන්නට ඕන පාඩම් දෙන්න පාඩම් දෙන විදිය මං කිව්වා ඔන්ලයින් පාඩම් දෙන්නට ඕන කැම් එක ඔන් වෙන්නට ඕන කැම් එකේ ගැටලුවක් තියෙනම් ගෙදර වැඩි හිටියෙක් කැම් එක ළඟ ඉඳගෙන උත්තර දෙන්නට ඕන එලෙස තමයි අපි පන්තියේ කවි ටික පාඩම් ගන්නෙ. එහෙනම් පිපේ නෙළුම් ඕලු ගඟේ විලේ ඇලේ තිබේ වලා කුළු පහවේ නිලේ වෙලේ නොපේන තෙක් ඈත මගුල් ගෙයක් වගේ සැදී සිටින් නේද ගසුත් වැලුත් ගලුත් කියන මෙන්න මේ කවිය ඊළඟ දවසේ සූදානම් කර ගන්න. හරිද? දැන් කවිය පාඩම් කරනකොට පාඩමේ නමත් පොඩ්ඩක් මතක තියාගෙන පාඩම් කරන්න. ඒ තමයි උදේසි. කාට හරි පුළුවන් ද කියන්න උදේසිරි කියන වචනේ පද දෙකේ අදහස? උදේසිරි කියන පද දෙකේ අදහස කාට හරි කියන්න පුළුවන්? උදෑසන ලස්සන හරියටම හරි. අන්න හරි. උදෑසන අසිරිය. උදෑසන ලස්සන. උදෑසන අසිරිය. උදෑසන අලංකාරය. උදෑසන චමත්කාරය. උදෑසන සුන්දරත්වය. හරිද? ඔන්නෝම ওই වගේ විවිධ අර්ථවත් මේ ගන්න පුළුවන්. උදෑසන සිරියාව. උදෑසන සුන්දරත්වය. උදෑසන අලංකාරය. දැන් මේ පද්‍ය පන්ති නම් මොනවද තියෙන්නේ? කවි පන්ති තියෙන්නේ මොනවද? උදෑසන අලංකාරය ගැන තියෙන්නේ. එහෙනම් පළවෙනි කවිය තියෙන්නේ උදෑසන අලංකාරය. මොකද උදෑසන දකින කවිය දකින පළවෙනි අලංකාරය. පිපේ නෙළුම් ඌලු ගඟේ විලේ ඇලේ. අන්න උදෑසන තියෙන ලක්ෂණ අලංකාරය. තිබේ වලා කුළු පහවි නිලේ වෙලේ. නිලේ වෙලේ. ඔතන මේ වෙලේ කියන්නේ මොකක්ද? වෙලේ කියන්නේ මටත් ඉතින් පොඩ්ඩක් වචන එහෙම වුණා. වෙලේ කියන්නේ මොකක්ද ඔතන? ඔතන වෙලේ කියන්නේ අර කුඹුර කියන වෙල නෙමෙයි, පැඩි නෙමෙයි. මොකද්ද වෙලේ කියලා කියන්නේ? කාටද පුළුවන් කියන්නේ මේ වෙලේ කියන වචනේ? ලකුණු කළ තියාගෙන පොත් තියනවා හෝ නැත්නම් අදහස මතක තියාගන්න. වෙලේ. තිබේ වලා කුළු පහවි නිලේ වෙලේ. අවස්ථා. තිබේ වලා කුළු පහවි නිලේ වෙලේ. ඔතන පුතේ වෙලේ කියලා කියන්නේ වෙලිලා. වෙලාගෙන. නිල් පාට වෙලාගෙන. වලා කුළු තිනෝ කෙනෙක් කියන්නේ. වෙලේ කියලා කියන්නේ හරිද? එතන වෙලේ කියන්නේ මේ වචනාර්ථයේ වැදගත් මොකට අපිට නැත්තම් කවි අදහස අපිට ගන්න බැරි නේද? දැන් උදෑසන අලංකාරය අසිරිය මේ තියෙන්නේ. වෙලේ කියලා කියන්නේ වෙලිලා, දැවටිලා වගේ අදහසක්. ඒක විශේෂයෙන් මතක තියාගන්නට අවශ්‍යයි. හරිද? වෙලී ඉන්නවා කියන දැන් වෙලේ කියලා කියන්නේ. ඊළඟට නොපේන තෙක් ඈත මගුල් ගයක් වගේ සැදී සිටින්නේද ගසුත් වැලුත් ගලුත්. සැදී සිටිනවා. මොකද සැදී සිටිනවා කියලා කියන්නේ? මොකද්ද සැදී සිටිනවා කියලා කියන්නේ? මම පුතාල කතා කරන්න ඕන. සැදී. පුතේ සැද් මෙතන අර වෙලේ කියලා කියන්නේ වෙලාගෙන හිටියා වගේ අදහසක් තියෙන සැදී කියලා කියන්නේ අලංකාරවත් වෙලා, සුන්දර වෙලා, ලස්සන වෙලා. දැන් එහෙනම් කියන්න බලන්න සැදී කියන වචනේ අර්ථය මොකද්ද? අලංකාර වෙලා. අලංකාරවත් වෙලා. ඊළඟට සුන්දර වෙලා, ලස්සන වෙලා. විවිධාර්ථයන් තියෙනවා. දැන් එහෙනම් මොකද්ද මේ කියන්නේ? කවියෙන් කියන්නේ පිපේ නෙළුම් ඌලු ගඟේ විලේ ඇලේ තිබේ වලා කුළු පහවේ නිලේ වෙලේ නොපේන තෙක් ඈත මගුල් ගෙයක් වගේ සැදී සිටින්නේ අලංකාරලා ඉන්නේද ගසුත් වැලුත් ගලුත්. අලංකාරලා ඉන්නවා කියන අදහස තමයි එතනදී. නිසා කවි පාඩම් කරනකොට කවි පාඩම් කරන වෙලාවේ උගුල්ලෝ මේ කවිවල ඒ වචනාර්ථයත් විශේෂයෙන්ම විමසගෙන යන්නට ඕන. සෑම පාඩමකම මම වචනාර්ථය වෙනම විමසීමට ලක් කරනවා. විමසීමට ලක් කරනවා. හරිද? ඒක වැදගත් කාරණා. ඔන්න එහෙනම් උගුල්ලන්ට අද දෙන පළවෙනි වැඩේ ඊළඟ දවස් සූදානම් වෙන්න පුතේ. හරි ලේසි. විෂය ලේසි වෙන්න අපි වැඩ කරන්න ඕන. ගොඩක් වැඩ කරන්න දෙන ටික ඉදිරියට කරන්න ඕන. පොඩ්ඩයි දෙන්නේ. දැන් මේ කවිය පාඩම් කරගන්න ඕන. කොබලන් ඊළඟ දවසේ මේ කවිය සූදානම් කරන් ඉන්න අය කැම්මේ කොන් කරගත් ඉන්න අය පොඩක් කියන බලන්න අතින් හා කියලා. හරි. භවානි හරි. සයනි හරි.
එතුම් සහ ඕකේ ඊළඟට අනුදි ඕකේ කෙමිත් ඕකේ නිවනි ඕකේ තිනුලි ඕකේ ඔමදි ඕකේ සුන්දා ඕකේ නම වෙනස් කරනද ජනිදු ඕකේ ජනිදු කියන නමින් ඉන්නේ හරි ඕකේ හරි සයිනි ඕකේ නජිස් ඕකේ ඕකේ ඊළඟට දනුජි ඕකේ හරි එහෙනම් හරි පාරමි ඕකේ ලෝ හෑන් කරන්න those who have rice head හරි අනිත් අයත් මම හිතනවා සූදානම් වෙලා ඉඳී පන්තියේ සම්බන්ධ වෙන අය ඉන්නවා අලුත් දැනුම් සම්බන්ධ වෙලා තියෙනවා එතකොට හැම කෙනෙක්ම කැම්පේන් කිරීම අනිවාර්ය අද අනිවාර්ය නැහැ ඊළඟ දවස් ඉඳලා පන්තිය කැම්පේන් කිරීම අනිවාර්ය බව මතක තියාගන්න ඔන්න එන අපේ සිංහල පන්තියේ අපි දැන් පළවෙනියටම ඔයාට ලේසි වැඩක් දුන්නේ මේ වැඩ ටික පුතා පිළිවෙලට කරගෙන ගියාම ඔයාට කරුණු දෙකක් නැතම් මේ විභාගයට අවශ්‍ය කරන එකක් කවි ටික අපිට අවශ්‍ය කරන විභාගයට බොහෝ වෙලාවට පද්‍ය පන්තියකින් කවියක් දෙකක් විභාගෙට උපුටලා දීලා පද දෙකක් හෝ එකක් දීලා නැත්නම් අන්තිම පද දෙක දීලා මුල් පද දෙක ලියන්න හෝ මුල් පද දෙක දීලා අන්තිම පද දෙක ලියන්න හෝ ඒ විදිහට ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හදන එක අපි ඒක තමයි ටාගට් එක මේ කවි පාඩම් කරන හේතුව මොකද ඒක විතරක් නෙවෙයි මතක තියාගන්න ඔයා කවි පාඩම් කරන්නේ ගීත පාඩම් කරන්නේ සිංහල විෂය විතරයි වෙන කිසිම විෂය කෝව කරන්නේ ඔයාලා සංගීතය කරනවා කරන ඉතින් ඒ වගේ අපතර විෂයන් වලදී කරනවා නම් අපේ සිංහල පන්තියේ කවියක්වත් පාඩම් දෙන්නේ නැත්නම් කවියක්වත් පාඩම් කරගන්නේ නැත්නම් ඒ සිංහල පන්තියේ වැඩක් නෑනේ ඒ නිසා අපේ දරුවෝ හැම කෙනෙක්ම මේ විෂය නිදේශ ඉවර කරන අතරේ අපේ දරුවෝ හැම කෙනෙක්ම පද්දේ පන්තියේ පාඩම් කරගන්න සූදානම් පළවෙනි කවිලක දවසේ සූදානම් කරගන්න ඒතර ඒ විදිහට ඔයගොල්ලෝ පස්වෙනි පාඩමේ සෝරි හයවෙනි පාඩමේ අහුවක පද්දේ පන්තියක් තියෙන එක පාඩම් කරගන්න වෙනවා ඉස්සරහදී ඊළඟට ආයේ තියෙනවා 14 වෙනි පාඩමේ තියෙනවා 15 වෙනි පාඩම 16 වෙනි පාඩමේ කවි කීපයක් තියෙනවා මේ 18 වෙනි පාඩමේ ලෙස පද්දේ පන්ති කීපයක් ඔයාට තියෙනවා සූදානම් කරගන්න දැන් දැනට මගේ 6 වසරේ තව සති දෙකකින් මම 6 වසර අවසන් කරනවා දැනට තියෙන 6 වසර ඒ ඉන්න දරුවෝ මම 6 වසර පටන් ගත්ත දවස් ඉඳලා මම කවි ගත් එක්කලා ඒ ඉන්න දරුවෝ 100ක් අයට ගෙදර තම දිරුම සහිත කවි පාඩම් කරලා ඉවර කරලා තියෙනවා. ඒ අය පද්දේ පන්ති පාඩම් කිරීම අවසන් කරලා තියෙනවා 18 වෙනි පාඩමෙන් අපි අවසන් කරනවා. හැම කෙනෙකුටම පද්දේ පන්ති ටික පුළුවන්. එකක් පද්දේ පන්ති පාඩම් කරන්නේ විභාගෙට දෙක අපි පද්දේ පන්ති පාඩම් කරන අපේ ජීවිතේට අපිට ඕන සාහිත්‍ය අසුර කරා. හරිද? තව එක කාරණාවක් විතර මතක් කළා මම තව කොටසකට යනවද දවසේ. මට දැන් කියන්න අපේ දරුවන්ගෙන් කවුද සාහිත්‍ය නිර්මාණ අපි හිතමු නම පොත් කියවන අය කවුද පොත් මොන හරි පොත් කියවන අය කවුද පොත් කියවන්නේ දැන් ඔයගොල්ලෝ ශිෂ්‍යත්වයේ ඉවර කරලා තියෙන දැන් විශේෂ නිදේශය ඇතුළේ කොටු වෙන ද අවස්ථාවක් නැහැ පොත් කියවන අය කවුද ඉන්නේ ළමා පොත් නේද ළමා කතන්දර පොත් එහෙම කියවන අය හරි සයිනි ඔයා මේ අන්තිමට කියව පොත මොකක්ද මේ දවස්වල කියව මොකද මොකක් හරි පොතක් ඒ සයිනි මට දැන් කියන්න ළඟදීම කියව පොත මොකක්ද කියලා තව කවුද පොත් කියවලා තියෙන්නේ කෙමිත් ඔයා මොකද පුතා මේ දවස්වල කියවන පොත සේ මං කියව ලෝක ඉතිහාසය කියන පොතක් ලෝක ඉතිහාසය පොතක් මේ දවස්වල පොතක් කියවන්නද මේ මේ දිනවල කියවන පොත මොකක්ද ඒක තමයි කියවන්නේ ආ ඒක තමයි කියවන්නේ හා හා භවානි මොකද්ද මේ දවස්වල කියවන පොත සේ අපේ ගම ආ නියමයි අනේ මම මේ මම අහන්න හිටියේ මොන වගේ පොත්ද කියවන්නේ කියලා අන්න සාහිත්‍යවද පුතා කොබලන උතරින් අපේ ගම කියවුවා තව ඉන්නවද නුවන්කාර කුරුල්ලෝ නියමයි දැන් පුතා හැම කෙනෙක්ම පොත්පත් කියවන්න ඕන පොත්පත් කියවන කියන අදහස් කරන්න පුතේ පොත් කියවන්න ඕන සාහිත්‍ය සිසු කරන්නට ඕන නිකම් පොත් කියවන්න එපා දැන් පොත් කියවන පොත්වල නම් ලයිස්තුවක් නඩත්තු කරගෙන පවත්වාගෙන කවුරු හරි ඉන්නවද කිලෝ හෑන්ඩ් කරන්න පුතා ඔය රයිස් හෑන්ඩ් කරලා තියෙන අය පාරමි රයිස් හෑන්ඩ් කරලා තියෙන ජනිදු කියන නමින් ඉන්න අපේ දරුවෝ රයිස් හෑන්ඩ් කරලා තියෙන අය ලෝ හෑන්ඩ් කරන්න හරිද මේ කොබලන පොත් ලයිස්තුවක් කියන්නේ කියවන පොතේ නමයි කතුවරයයි ඊළඟට පොත කියවල ඉවර කරපු දවසයි ලෙස සටහන් කරපු
ඔත්ලස්තුවක් තියෙන කවුරු ඉන්නවද? දනුජ තියෙනවනේ. ඔව් සර්. අන්න හරි. දැන් අනිත් අයත් මෙන්න මේ කියන දේවල් මතක තියාගන්න පුතාමද? පොත් කියවන එක තමයි ඕනම එකේ පළවෙනිම කළ යුත්තේ පොත් කියවන එක. කියවීම මිනිසා සම්පූර්ණ කරයි, පරිපූර්ණ කරයි, විශාල දැනුම් සම්භාරයක් අපිට කියවීමෙන් ඇති කරගන්න පුළුවන්. මේ විෂය නිර්දේශයක් ඇතුළේ කොටු වෙන්න එපා පුතේ. සිංහල, ගණිතය, විද්‍යාව ඔය දින විෂය නිර්දේශ. ඒව අපිට ගුණ කරන විභාගලිය යන විතරයි. ජීවිතේ දිනන්න විභාග ඇතුළේ කොටු වෙලා විතරක් ජීවිතේ දිනන්න බෑ. නිසා ඕලු අනිවාර්යයෙන්ම පොත්පත් කියවන්න ඕන. පොත්පත් කියවන්න ඕන. ද කියවන පොත් ලැයිස්තුවක් පවත්වාගෙන යන්න. දැන් අපේ දම්සරා කිව්වා එයා ගාව තියෙනවා පොතේ නම, ඊළඟට කතුවරයා, ඊළඟට කියවල ඉවර කර දවස. මම හිතන්නේ මේ විදිහට ඇතුළත් පොත් ලැයිස්තුවක් තියෙනවා. නිකම් පොත් කියවලා හරියන්නේ නැහැ. මම මේ කියන්නේ මොදේ විෂය නිර්දේශයේ දේවල් විතරක් නෙවෙයි අපි කරන්න ඕන. අපි පොත්පත් කියවන්න ඕන. පොත්පත් කියවන්න ඕන. පුස්තකාලේ භාවිතා කරන්න කියවලා මාසිකට එකක්වත් කියවන්න. කියවලා එහෙම එකක් අපේ ජීවිතේට එකතු කරගන්න. එතකොට අපිට ලොකු දැනුම් සම්භාරයක් එකතු වෙනවා. ඒක විභාගෙ දිනනට වඩා අපේ ජීවිතේ දිනන්න පුළුවන් එකක් තමයි ওই පොත්පත් කියවල අපේ ජීවිතේට එකතු කරගන්න දැනුම් සම්භාරය. පොත්පත් කියවන මිනිස්සු, පොත්පත් කියවන අය, විශේෂම සාහිත්‍ය පොත්පත් කියවන අය විශාල අධ්‍යක්ෂින් ප්‍රමාණයක් එකතු කරගන්නවා. දැන් අපේ ගම කියවනවා කියන්නේ දැන් හැම කෙනෙක්ම මෙන්න මේ වගේ ළමා පොත් කියවන සූදානම්. දැන් මේ සිංහල පන්තියේ ඉන්න මම අහනවා, මාසික දවසක් අහනවා, දැන් මොකද්ද කියවන පොත? මොකද්ද කියව පොත? අහනවා ඒක. මොකද මේ කොච්චර විෂය නිර්දේශයේ ප්‍රශ්න වලට උත්තර ලිව දරන්නේ නැහැ. අපේ ජීවිතේට පොතක් පතක් කියවලා එකෙන් ගන්න දැනුම, එකෙන් අපි හදා ගන්න දේවල්, එකෙන් අපි ගන්න අත්දැකීම් වෙන කොහොමවත් අපිට ගන්න බැහැ. නිසා එක පොතක් කියවන මිනිස්සු වසර 100ක් ජීවත් වෙන තරම් වටිනාකමක් ඉක්තනවා කියලා කියනවා මාටි වික්‍රමසිංහ මහත්තයා. දැන් අපේ ගම කියවනවා කියලා කියන්නේ ඔගේ කොච්චර චරිත අපිට හම් වෙනවද? ඒ චරිතවල කොච්චර ජීවත් වෙන චරිත කොච්චර ක්‍රියාකාරකම් වල යෙදෙනවද? ඒවා අපි අත්දැකීම් බවට පත් වෙනවා. කො බලන්න මඩොල් දුව කියවපු අය අනුදි මඩොල් දුව කියවලා තියෙනවා. පුතා කොහොමද අනුදි මට පොඩක් කියන්න මඩොල් දුවේ චරිත මොනවද කියලා කීපයක් එකක් දෙකක් නිකන් කියන්න. ජින්නස ඉන්න ඉන්නවා නියමයි අනුදි. ඉන්න ඉන්නවා උපාලි ඉන්නවා නේද? අපිට ඔව් අන්න ඒක තමයි. අපිට දැන් ඉංග්‍රීසි මීඩියම් කරන අයට මම යෝජනා කරන ඉංග්‍රීසි මීඩියම් කරන අය ඉන්නවා නම් හරි. එතකොට අපි සාකච්ඡා කරමින් හිටියේ පොත්පත් කියන අවශ්‍යතාවය. එතකොට අපි සිංහල පන්තියේ ඉන්නවනම් ඔගොල්ලෝ මතක තියාගන්න ඕන මාසෙකට එක පොතක්වත් කියවීම අත්‍යවශ්‍යයි සිංහල පන්තියේදී. එතකොට මාසෙකට කියවන පොත මොකක්ද කියලා මාසෙ මුලම මම අහනවා. පොඩි පොතක්, ලොකු පොත් ගන්න එපා. ලොකු පොත් එකපාර ගන්න යන්න එපා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ওই මේ වෙනකොට හීන්සරේ හත්පන මගුල් කියන වගේ පොත් ඔගොල්ලෝ කියවලා ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් අපි කිව්වා අපේ ගම කියවනවා කියලා නේද? අඹ යාළුව වගේ නිර්මාණ අපේ ගම අඹ යාළුව. එතකොට කීටි කතා ටික ඊළඟට අපි ගත්තාම අර මඩුල් දුව වගේ නිර්මාණයක්. මේ ළඟට කියවන කම්මැලියට තව පරිවර්තන එකක් තියෙනවා මම කියන රණරාල. කවුරුද රණරාල කියපු කවුරු ඉන්නවද? රණරාල කියලා පරිවර්තන ග්‍රන්ථයක් තියෙනවා. හරි රසවත් ඒකෙත්. ඒ මඩුල් දුව වගේම තමයි. ඒ වගේ නිර්මාණ තියෙනවා කියවන. ඒ වගේ නිර්මාණ තියෙන ඒවා කියවන්න. මොකද ඔවා කියවුවාම අපි මං කිව්වනේ අපි සාමාන්‍යයෙන් ජීවිතේ ලොකු අත්දැකීම් ප්‍රමාණයක් කොයි හරහා අපි එකතු කරගන්නවා හැම කෙනෙක්ම. සක් කියවීම වැදගත් විෂය නිර්දේශයට වැඩ කරනවා වගේ. එහෙනම් පුතේ අපි අද දවසේ පළවෙනි පාඩමට අපි අවධානය යොමු කරමු. උගලක පොත් නැති වුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. සෝ අද පන්තිය කී වෙනකන් තියනවද? හත වෙනකම් පුතේ, හත වෙනකම්. හොඳේ හරි. මේ තියෙන්නේ අපේ
සාහිත්‍ය පදනි පාඩම මම මේක අද ඔක්කොම කරනවා කියන මේ අදහස් කරන්නේ මේකේ පොඩි අදහසක් විතරක් එකතු කරගෙන වෙන කොටසකට මම යනවා. මේකේ අදහසක් විතරක් එකතු කරගෙන අපි වෙන කොටසකට යනවා. මේකේ පළවෙනි පාඩම නිසා පොඩි අදහසක් ගන්නවා. හරිද? නරියා. මේ කතා දෙක ඔයගොල්ලෝ වෙන වෙනම කියාගෙන තියෙනවා. නරි නයිදේ රැවටිච්ච කියන එක කතා දෙක ඔයගොල්ලෝ වෙන වෙනම කියාගෙන තියෙනවා. නරියාගේ කතා අපි ගොඩක් දන්නවා. නේද? නරියා සම්බන්ධ අපි දන්න කතා කීපයක් නිකන් මතක් කරන්න. නරියාගේ කතා මොනවද? නරියාගේ කතා සර් ලබු කිරි බත් කාපු හැටි. ලබු කිරිබත් කාපු හැටි. තව සර් නරියා සහ මිදිමි. සර් නරියා සහ මිදිවැල. නරියා සහ මිදිවැල. නරියා මිදි කාපු හැටි. තව සර් නරියා රකේජ් කේන්ද කතාව. මොනවද? නරියා සහ කේජ් කේල්ල. නරියා සහ කේජු කැල නේද? දරුව දවසක් අපුටෙක් නේද කේජු කැල්ලක් අරන් මේ ගහක් උඩට ගිහලා මතකද ඒ කතාව දාන්න නේද? නරියත් එක්ක ගොඩක් කතා සම්බන්ධ වෙලා තියෙනවා. තව මගුල් කෑම. මගුල් කාපු හැටි. තව හැටි. අන්න හරි. ගොඩාක් කතා තියෙනවා නරියා සම්බන්ධ කතා. නරියා රජව හැටි. නරියා රජ වෙච්ච හැටි නේද? නරියා රජ වෙච්ච හැටි. දැන් මේ හැම කතාවකම නරියා මොන වගේ කෙනෙක් ලෙසද අපිට හේතු ගන්නලා තියෙන්නේ? කපටි කෙනෙක්. කපටි කෙනෙක් නේද? කනින් කියලා නේද අපිට කපටි කෙනෙක්. කපටි කෙනෙක් විදිහට තමයි මේ ලකුණු කරලා තියෙන නිසා නරිය කියලා කියන කපටි කෙනෙක් විදිහට තමයි අපිට මේ හැම අවස්ථාවකදීම සටහන් කරලා තියෙන්නේ. දැන් මේ පළවෙනි පාඩමේ පුතේ වාට තියෙන්නේ නරිය සම්බන්ධ මේ පළවෙනි පාඩමේ තියෙන්නේ කතා දෙකක්. ඔගොල්ලෝ දැන් කතා දෙකක් එකට අරගෙන තියෙන්නේ. පළවෙනි කතාව තමයි අහසින් ගිය ඉබ්බාගේ කතාව සම්බන්ධ කරලා දිනු මෙතන. අහසින් ගිය ඉබ්බා. දන්නව නේද අහසින් ගිය ඉබ්බා? නේද? එක්තරා එක සාමාන්‍ය කතාව ඔයගොල්ලෝ දන්නව නේද? ඉබ්බෙක් වතුර වලක ඉන්නවා. ඊට පස්සේ ඒ කොක්කුත් ඉන්නවා නේද? ඊට පස්සේ ඒ විල හිඳනවා වණියක ගිනියඟයක් ඇවිල්ලා. ඊළඟට දැන් කොක්කු ටික බියමල යනවා. යන්න හදනවා කතා කරනකොට ඊළඟට ඉබ්බා කල්පනා කරනවා ඉබ්බට පයින් ගිය ගොඩක් දුර යන්න වෙනවා. යන්න සහ අමාරුයි. සයිබ කල්පනා කරනවා අනේ මාව යාළුවෝ මාව දාලන්න එපා මාවත් අරගෙන යන්න කියලා කියනවා. එතකොට ඉබ්බවත් අරගෙන කොහම හරි කෝටු කෑල්ලක් ගෑල්ල දැන් කොක්කු දෙන්න කෝටු කෑල්ලක් ගෑල්ල ඉබ්බට කටින් අල්ලගෙන කියලා ලොමු ඉබ්බ උඩින් යන එක උගුල අහලා තියෙන එක කතාව. ඊළඟට ඒකටම සම්බන්ධ නැති වුණත් වෙන කතාවක් උගුල අහලා තිනවා. උංචි කාලේ අර නරියෙක් දවසක් සෝරි නරියෙක් දවසක් නේද බඩගෙන ලා ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට කන්න දෙයක් තිබ්බෙම නැහැ. පේනවා ඈත ඉබ්බෙක් කෙනවා. එව කතාවක් කාටද තියෙන මේකට සම්බන්ධ කරලා එක හදලා තියෙන්නේ. ඉබ්බෙක් ඈතිනව දකිනෝ දැන් ළඟට ලකම් ඉඳලා ඉබ්බ ගාවට පැනල ඉබ්බව කන්න හදනවා. නමුත් කන්න බෑ කට්ට හයිය. ඊට පස්සේ ගිහලා වතුරට දානවා. පිඟින්න ඕනේ කියලා කියනවා ඉබ්බ කිව්වම වතුරට දානවා. ඔංගෝල කන ඒ වගේ එකක් ඔගොල්ලෝ අහලා තියෙනවා. එතකොට කන්න පුළුවන් කියලා ඒ වගේ එකක් ඔගොල්ලෝ කතාව අහලා තියෙනවා. දැන් මෙන්න මේ කතා දෙකම සම්බන්ධ කරමින් පාඩමට තනි කතාවක් හදලා තියෙනවා. තනි කතාවක් හදලා තියෙනවා. මේ කතාව හදලා තියෙන්නේ ඒපී ගුණරත්න මහතා. මේ කතාව ඇතුළත් මේ කතා පොත හදලා තියෙන ඒපී ගුණරත්න මහතා. හරිද? නිසා දැන් අපි මේ හරි. එතකොට අපි පළවෙනි පාඩම ගැන අදහසක ඉඳී ඒකේ මම කැමති පාඩම සම්බන්ධයෙන් මම මූලික කාරණා කීපයක් මතක් කරා. පාඩමේ දින කතාන්දර කීපයක් පිළිබඳව අපි ඊළඟ දවස් මේකට අදාළ තව කොටස් කීපයක් පිළිබඳ අදහස ගන්නවා එකතු කර ගන්නවා. අදට අවශ්‍ය නැහැ. අද මම කැමති මේකේ තියෙන අපි අවධානය ඔගොල්ලෝ මේ කතාව කියව ගන්නකොට කියවල ඉවරෙන් පස්සේ ඔයාලට වගේ මම අහනවා මේකේ රසය තිබුණු තැන් මොනද කියලා. අපිට සාහිත්‍ය කියලා කියන්නේ රස හොයන එකක් නේ. සාහිත්‍ය කියලා කියන්නේ රසය තියෙන තැනක්. සාහිත්‍ය කියලා කියන්නේ රස රසයේ සහිතව නිර්මාණයක් කිරීම තමයි සාහිත්‍ය කියලා කියන්නේ. සාහිත්‍ය කියන වචනේ අර්ථයම තමයි රසයේ සහිතය කියන එක. ඔයා මේ පාඩම ඇතුලේ රසය හොයාගෙන යන්න ඕනේ. ඊළඟට මේකේ විශේෂයෙන්ම පාඩම් කළ යුතු විශේෂයෙන්ම දැන කියාගත යුතු කාරණා කීපයක් තියෙන එකක් තමයි මෙන්න මේව අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ. ජනශ්‍රුතිය කියන්නේ මොකද්ද? උපහැරණ කියන්නේ මොන වගේ වචනයක්ද? සහ මෙන්න මේ දෙක. නරි නයිදේ රැවටිච්චි කියන පාඩම ජනකතාව නම් ජනකතාව සිංහල ජනකතා සංග්‍රහ කරමේ මෙන්න මේ නම ඒපී ගුණරත්න වටුකිරිලි සහ තවත් කතා. ඔන්නයි නම් තුන පාඩමේ අනිවාර්ය විභාගයට අහන කාරණා තුනක්. එක තමයි පාඩමේ නම නරි නයිදේ රැවටිච්චි.
දෙක තමයි මේ පාඩම උපුටාගත්තු ග්‍රන්ථය. කො බලන්න කියන බලන්න මොකද ග්‍රන්ථයේ නම? කිරිලී සහ තවත් කතා. වටුකිරිලී සහ තවත් කතා. වටුකිරිලී සහ තවත් කතා. දැන් ඔන්න ඔයාට තියෙන පොත් කියවන්න ආස කරන අයට පොත් කියවන්න ඔන්න අලුත් පොතක් ඔයාට දැන් කියවන්න කියලා මම මේ කියන්න හදන්නේ. මං කියවන්න පොත් කියවන්න ඕන කියලා. ඔන්න පොතේ නම තමයි පුතේ වටුකිරිලී සහ තවත් කතා. වටුකිරිලී සහ තවත් කතා. දැන් මේ මාසේ ඔයාට ලැබෙන අලුත් පොත තමයි වටුකිරිලී සහ තවත් කතා. ඔයා මේ පොත පුළුවන් නම් අරගෙන පුස්තකාලයෙන් අරගෙන කියවන්නට ඕන. මේ පොත් කතා පොත කියවන්න කතුවරයා කවුද? එපි ගුණරත්න මහතා. පොතේ නම තමයි වටුකිරිලී සහ තවත් කතා කාර්ය. දැන් ඔයා ගාව මම හිතනෝ ඇති ලියන පොතක් ඇති. දැන් අපි සාහිත්‍ය විමසුම පොතේ පාඩමේ නම ලියන්න ඉස්සෙල්ලා සාහිත්‍ය විමසුම පොතේ පාඩමේ නම ලියන්න අපි විනාඩි 10කින් 15 විතර පන්ති අවසන් කරනවා. සාහිත්‍ය ලියන පොත දැව පොතක් අරගෙන ඇති කියලා මම හිතනවා. දැන් ඔයාට එක පොතේ පිටු සාමාන්‍යයෙන් 160ක විතර සියාර පොතක් තිබුණාම යොකෝටම ඇති. අපි දැන් සඳහන් කර කාරණාත් එක්ක ගත්තාම බෙදලා ගන්න ඕනේ මේ. සාහිත්‍ය විමසුම වේදම ගන්න ඕන, වැඩිපුර ඕනේ ඒකට, ව්‍යාකරණ විමසුමත් ඒ වගේ ප්‍රමාණයක් ඕන, රචනා විමසුමට ඒ වගේ පිටු 30ක් විතර වගේ, 20ක් 30ක් විතර වගේ ඕන, ඊළඟට ප්‍රායෝගික ලේඛන වලටත් පිටු 20ක් විතර වගේ ඕන. ඒතකොට සාමාන්‍යයෙන් අපි ගත්තාම පිටු 160ක විතර පොතකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ওই හතරට අමතරව ඔය නිබන්ධනෙකුත් ලැබෙනවා කියලා මම විස්තර කරලා කලින් පැහැදිලි කරලා දුන්නා. දැන් ඔයාලා ලස්සනට ලියන්න සර් ව්‍යාකරණ විමසුමට පිටු කීයක් ඕනේද? උදේ දෙක එක. දැන් ව්‍යාකරණ විමසුමේකට සාහිත්‍ය විමසුමේකට පිටු 40 40 තිබ්බට ගැටි. CR පිටු 40 40. හා සර්. 40ක් 50ක් වගේ අතර ගාන. ඒ කියන්නේ වැඩිපුර එකට තියන්න. දැන් ඔයාට රචනාවටයි රචනා විමසුම නැත්නම් රචනා ලියන පොතට පිටු මං කිව්වා 30ක් විතර තිබ්බහම ඇති. ඊළඟට ප්‍රායෝගික ලේඛන ලියන පොතට ප්‍රායෝගික ලේඛන විමසුම පොතට ඔයාට පිටු 20ක් විතර තිබ්බනම් ඇති. ඒතකොට ඔයාට හිතා ගන්න පුළුවන් සාමාන්‍ය පිටු 120 160 විතර පොතක් ගත්තනම් සිංහල විෂයට බෙදලා ටික හදලා තියාගත්තනම් ඔයාට තාම ප්‍රමාණවත් මේ සඳහා. හරිද? හරි. ඔබතේ මේ ඒකට පොඩි පොත් ගත්තට කමන්නේ නැද්ද? කිසි ප්‍රශ්නයක් නෑ. මම දැන් ඔය දෙක සාමාන්‍ය වැඩිපුර පාවිච්චි කරන CR පොත් නිසා මම කිව්වේ. දැන් ඔයා හිතා ගන්න CR පිටු 40ක් සාමාන්‍යයෙන් පොඩි පොතක නම් පිටු 60ක් විතර. පොඩි පිටක පිටු 60ක් 70ක් විතර වගේ එන විදිහට ගන්න. 60ක් විතර තිබුණා නම් ඇති. සර් හරි ගණන් පොත්. පොත් ගණන් නේද? පොත් නෙමෙයි හැමදේම ගණන්නේ ඉතින් දැන්නේ ඒකනේ. හරි. ඒකයි මම අර ඔයගොල්ලන්ට කිව්වේ. දැන් ඔයගොල්ලෝ රචනා ලියන පොත, ප්‍රායෝගික ලේඛන ලියන පොත ඔයාට ඕන නම් ගෙදර ඔය කලින් අවුරුද්ද කරගෙන අවසන් කරපු පොතක මුල ටික ලියලා නම් ඒ ටිකට කටුවක් කැපෙනවා. ඒතුරු ටික ගත්තා. හොඳ ලස්සන කවරයක් දාගන්න පුතා. දාලා ආස හිතෙන විදිහට කවරේ මාතෘකාව ලියන්න. සාහිත්‍ය විමසුම, ව්‍යාකරණ විමසුම වගේ පොත්වල නම ලියනකොට ලස්සනට ලියන්න ඕන. දැක්කම ආස හිතෙන ලියන්න ඕන. පිට කවරේ දාලා. ඊළඟට ඔයා ලියන්න ඕන සාමාන්‍ය පුතේ අපි පොතක් අරගෙන පොතක ලියන්න පටන් ගත්තාම මේ කලින් කියා ගන්න බැරුව මට පොතක ලියනකොට පළවෙනි පිටුවේ අපි ලියන්නේ නැහැ. ඇයි අපි පළවෙනි පිටුවේ සාමාන්‍යයෙන් ලියන්නේ නැත්තේ? දැන් මම මේක අපි 6 වසරක් තමතක තියාගන්න ඕන. මේ ඕනම දෙයක් නැහැ. මේ පළවෙනි පිටුව දැන් මොන මේ අපි හිතමු මේක පොත, මේක අපි හිතමු CR පොතක් කියලා. මේ CR පොතේ පළවෙනි පිටුව තමයි වෙන්නේ මේක. මේ පළවෙනි පිටුවේ මේ පැත්තේ ලියන්නේ නැහැ අපි. ඒක අපි තියාගන්න මිස්. මේක අපි පාවිච්චි කරන පුතා අපේ ආකර්ෂණී බව වර්ධන. අපි අපිට තියෙන ඉලක්කයක් ලියන්න, අපි ආස දෙයක් ලියන්න, නේද, අලංකාර කරන්න, මොකක් හරි පාටයක් ලියන්න මේක අපි තියාගන්න. නිකමට හරි පොතේ පිටකවර ගැලවෙනවා නම් ඒ පිටු ඉතුරු කරගන්න ඒකට පුතේ. ගැලවෙනවා නම් අපි මේ පිටුව ඒකට අලවලා පොත ආරක්ෂා කරගන්න ඉස්සර ඉඳලා පාවිච්චි කරපු එකක්. ඒක අපි සම්මානේ. දැන් ඉතින් ලෝභය අයට හිතේ යම් අපරාධිනේ කියලා මොකද? මත ඉතින් පුළුවන් ඉතින්. හරිද? නමුත් අපි සාමාන්‍යයෙන් කරන විදිය මං කිව්වේ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න අපිට පුළුවන් ඒ නිසා හැමෝම මතක තියාගන්න එහෙම පොත
මුල පිටුව අපි සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. දැන් ලියන නම් කමක් නැහැ. උත්තර කියන්නේ නැහැ. ඊළඟ මාතෘකාව උඩින් ලියන්න. ලියලා ලස්සනට මාතෘකාව තියෙන්න ඕනේ. ඉතින් තාම ලස්සන ආකර්ෂණීය විදියට. ඔයාට දැක්කම ඔයාට ඔබදේ මේ වගේද? අන්න හරි. හරියට හරි පුතේ. පොත පොඩි පොතක් තියෙනවා. පොඩි පොතේ අදාළ පිටු ගන්න හදලා තියාගන්න. ඔබට ඒක කරන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අපි ඊළඟට යමු ඊළඟට කරන්න තියෙන කොටසට. හරි එහෙනම් අපි අපි ඊළඟට කරන්න තියෙන කොටසට හරි ලියාගන්න මේ ප්‍රශ්නේ ඔතෙන්ට හරි ලියා ගන්න පුතේ ලියා ගන්න ඔතෙන් තේ ප්‍රශ්නය ලියා ගන්න AP ගුණරත්න මහතා විසින් AP ගුණරත්න මහතා විසින් AP ගුණරත්න මහතා විසින් රචිත AP ගුණරත්න මහතා විසින් රචිත පෙරලිකමා ඇතුළේ ලියන්න යුගල උඩුගමා කියලත් අපි කියනවා ඒක ලියා ගන්න AP ගුණරත්න මහතා විසින් රචිත වටුකිරිල්ලි සහ තවත් කතා වටුකිරිල්ලි සහ තවත් කතා AP ගුණරත්න මහතා විසින් රචිත වටුකිරිල්ලි සහ තවත් කතා කෘතියෙහි ඇතුළත් කෘතියෙහි ඇතුළත් කෘතියෙහි ඇතුළත් වෙනත් කතා පහක වෙනත් කතා පහක දැන් මොකද්ද කිව්වේ? මම කිව්වේ AP ගුණරත්න මහතා විසින් රචිත පෙරලිකමා ඇතුළේ වටු කිරිලී සහ තවත් කතා කෘතියේ ඇතුළත් වෙනත් ජනකතා පහක වෙනත් ජනකතා පහක නම් ලියන්න නම් ලියන්න පුතා කවුරු හරි ඉන්නවද දැනට මේ ජනකතා පොත තියෙන කෙනෙක් හෝ දැකපු කෙනෙක් විනිත් කවුරුද හරි ගාව තියෙනවා වගේ දැන් පුතේ පොත තමන් ගාව තියෙන්න ඕනේ පළවෙනි කාරණාව. හරිද? ඔයා සමහරලාට මහජන පුස්තකාලය පාවිච්චි කරගෙන ඉන්න නම් ඔන්න මේ මාසේ කරන්න පුළුවන් වෙලා. එහෙම නැත්නම් මේක ඉස්සරහදී අපි වාඩ පුළුවන් දවසක පුස්තකාලයක් භාවිතා කරලා ඉස්කෝලේ පටන් ගත්තාම හරි කමක් නැහැ මේ ප්‍රශ්නට උත්තර සපය ගන්න ඕනේ. ඒ කියන්නේ මම මේ යෝජනා කරම ඔබට කිව්වා පොත් කියවන්න ඕන කියලා සිංහල දරුවෝ අපි සිංහල ඉගෙන ගන්න දරුවෝ නම් සිංහල විෂය ඉගෙන ගන්න දරුවෝ නම් කියවන්න ඕන කියවීම මගින් අපේ බොහෝ දේවල් අපේ ජීවිතේ එකතු වෙනවා බොහෝ අත්දැකීම් අපිට එකතු වෙනවා අපේ ජීවිතේ බොහෝ රසයන් එකතු වෙනවා ඒ නිසා මේකේ මම මේ දැන් කිව්ව ප්‍රශ්නෙට උත්තර ඔයා ලියන්න ඕන මම මේ යෝජනා කරන්නේ නැහැ පුතේ කඩෙන් ගන්න කියලා පොත මම යෝජනා කරන්නේ ඔයා පුස්තකාලය භාවිතා කරන්න පුළුවන් ඒකත් අපි හිතමු මහජන පුස්තකාලය භාවිතා නොකරන කෙනෙක් ඉන්නවා නම් දැනට ඔයා පාසල පටන් ගත්ත දවසට පාසලේ පුස්තකාලය භාවිතා කරලා හරි මේ ප්‍රශ්න උත්තර සපය ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ ඔන්ලයින් අපේ මේ අපි සාමාන්‍යයෙන් අපි මේ ඔන්ලයින් උත් මේ කතා කරනෝනේ.
ඒ කතා කරනකොට හරි මේකට අදාළ දේවල් තියෙනවා නම් ලියා ගන්න සටහන් කර ගන්න ඕන. කතා පහක් මොනවා හරි පොතෙන් ගන්නට ඕන කියව ගන්නට ඕන. ඒක තමයි මම මේ අදහස් කරේ. පොත ප්‍රායෝගිකව අපි මේ වැඩේ කරන්න ඕන කියන එක තමයි මම මේකින් මේ අදහස් කරේ. නැතු වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් මම හිතනවා නේද බවානි අපිට පුළුවන් මේ පොත අරගෙන හොයාගෙන කියව ගන්න. නේද? අනිත් අයත් එහෙම කරන්න පොත කොහොම හරි හොයාගෙන කියව ගන්න උත්සාහ කරමු. හැබැයි පුතා මේක අනිවාර්ය එකක් නෙමෙයි හොඳේ. පොත කියවන්න ඕනේ කියලා අනිවාර්ය එකක් නෙමෙයි. ඔයා සුව කැමැත්තෙන් කරන්න ඕනේ. මේවා කළොත් අපේ ජීවිතේ බොහොම සරුවත් සරුසාරණත් අපේ ජීවිතේ බොහෝ දේවල් එකතු වෙනවා. අපිට විශේෂත්වයක් අපේ ජීවිතේ ඇති. ඊළඟට දැන් ඔන්ලයින් එක කමක් නැහැ. ඔයාට පුළුවන් නම් පුතේ මතක තියාගන්න මේ අපේ ගාව තියෙන දැන් අපිට තියෙන මිෂන් ඉදිරියේ අපිට දැන්ට තියෙන පොත අරගෙන මේකේ තියෙන පළවෙනි ජනකතාව පොතට කියව ගන්න. ජනකතාවේ ඔයාගෙන් මම වෙන මොනවත්ක්ම නෙවෙයි අහන්නේ මේ ජනකතාවේ. මේක හොඳට කියව ගන්න. මම කියවන කතාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා. තව විනාඩි 5-10ක් කරගෙන මේ ජනකතාව ඔයා කියව ගන්න ඕන වෙන මොනවත්ක්වත් නෙමෙයි. කියව ගන්න ඕන මේ කතාව කියවහම මම ඔයාගෙන් අහන්නේ මේ කතාවේ රසවත්යෙන් මොනවද? මේ කතාවේ රසවත්යෙන් මොනවද? මොනවද දැනුණු රසයන්? ඔබ තමයි අහන්නේ. නේද? අපේ ජීවිතේට අපේ අපි අපි දන්නවා මේ අපි සාමාන්‍යයෙන් කායික ශක්තිය කායික සෝතාවේ සඳහා අපි ආහාර ගන්න එකක් ආහාර ගන්න කායික සෝතාවේ සඳහා ආහාර ගන්න ව්‍යායාම කරනවා නේද? කායික සෝතාවේ සඳහා ප්‍රධාන වශයෙන් ආහාර ගන්නවා. ඊළඟට ව්‍යායාම කරනවා. ආහාර ගන්නකොට අපි ගන්න ආහාර අපි බලන රසය රසද කියලා බලනවා. ඒ රසයත් එක්ක අපි ඒකට ආස කරනවා. ඒ නිසා මානසික ව්‍යායාමයේ මානසික ව්‍යායාමයේ තියෙන එකක් තමයි භාවනා කරන එක. ඒ මනස නිරුල් කරගෙන භාවනා කරන එක. ඊළඟට පුතේ මානසික ව්‍යායාමයක් ලෙස අපිට තියෙන හොඳම එක තමයි හිත නිවන පොතපත ඇසුරු කරන එක. තමන්ගේ භාෂාවෙන් තමන්ගේ පොතපත ඇසුරු කරන එක හිත නිවන ළඟ ඒකේ සාහිත්‍ය වැදගත්. දැන් මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ තමයි නරිනයිදී රැවටිච්චි ජනකතාවෙහි ඇතුළත් රසවත් තැන් මොනවාද කියලා ඔයාට මේ පාඩම අවසානයේ උත්තරයක් දෙන්න පුළුවන් වෙන්න ඕන. පාඩම අවසන් කරලා පස්සේ උත්තරයක් දී ගන්න හැකියාවක් තියෙනවා. හරිද? හරිනම් අපි ඉක්මන් කළ පාඩම කොට සාරාංශ කරනු ඔගොල්ලෝ කියව ගන්නත් ඕන මේ පාඩම. පුතේ දැන් මේ පාඩමේ තියෙන්නේ මේ හයිලයිට් කරලා තියෙන පොඩ්ඩක් බලන්නකො. හැම පාඩමක්ම මම මේ විදිහට විශේෂ කර දක්වනවා. දැන් ওই රතු පාටින් හයිලයිට් කරලා තියෙන දරුවෝ පාඩමේ අපි ඉගෙන ගත යුතු වචන ටික අපේ සිංහල වාක්මාලාව පෝෂණය කර ගන්න ඕන වචන ටික. හරිද? දැන් අපිට පළවෙනි වචනේ විදිහට දෙන්නේ කුඩමස්සනු. කුඩමස්සු කියලා කියන්නේ කාටද කියලා කියන්න පුළුවන්. කාටද කුඩමස්සු කියලා කියන්නේ? කාටද කුඩමස්සු කියලා කියන්නේ? මසුන්, කුඩා මසුන්, කුඩා මාළු, කුඩා මසුන්. කුඩා මසුන්. සාමාන්‍ය මේ කියන වර්ගයේ කුඩා මසුන්. කුඩ මසුන් කියන වර්ගයේ ස්වභාවය මේ අදහස් කරන්න පුතේ දැන් ওই පොඩි ඇලවල් වල පොඩි දොලවල් වල ඊළඟට මෙලවල් වල නේද පොඩි වලවල් වල ඉන්න මාළු කුඩ මසුන් කියලා කියන්නේ. පොඩි විලවල් වල ඉන්න මාළු. ඒ වයින් කුඩා මාළුන්ට තමයි මේ කුඩ මසුන් කියලා කියන්නේ. සාමාන්‍ය කුඩ මසුන් කියන වචනේ විශේෂයෙන් මතක තියාගන්න. ඊළඟට පුතේ රතු පාටෙන් තියෙනවට අමතරව ඔගොන්ට පේනවා මේ මම කහ පාටෙන් නම් කරලා තියෙනවා. නම් ගම් තියෙනේ මම නම් කරන්න පුතේ කහපාටි. සාමාන්‍ය කහපාටි. දැන් මේ කියන විලක් තිබුණා එක ගමක ලොකු විලක් තිබුණා. ඒ විලේ සාමාන්‍යයෙන් නිදිය හිඳෙන්නේ නැහැ හැම වෙලාවෙම. නමුත් ඒකේ ඕලු නෙළුම් මානෙල් ආදී වැටිලා තිබුණා. ඊළඟට කුඩ මසුන් ඉන්දියා. ඒ විතරක් නෙමේ මේ කුඩ මස් වල්ලගෙන කන නිතර දෙවේලේ ඒ විලට කිරි කොක්කු, මාන කොක්කු, මැටි කොක්කු, කන කොක්කු එහෙමත් ආවා. කෝ බලන්න කිරි කොක්කු මාන කොක්කු මැටි කොක්කු කන කොක්කු එහෙම දැකලා තියෙනවද? දැකලා ඇති නේද? කිරි කොක්කු නම් වැඩිපුර දැකලා ඇති. මාන කොක්කු කන කොක්කු කන කොකා කියන එක මොන වගේද? කන කොකා ඉගෙන නැතුව ඉන්නකොට දුඹුරු පාටයි ඉගෙනකොට සුදු පාටයි. හරියටම හරි. දැන් ඔකට යෙදුමක් තියෙනවද නේද? මේ කියවණක් තියෙන මොකද්ද කියන්නේ? කනකොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට කියලා කියවනකුත් තියෙනවා. කනකොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට. අර උත්තරේ හරියටම හරි නියමයි උත්තරේ. කනකොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටලු කියලා කියවනකුත් තියෙනවා. කනකොකා කන පාටයි. නිකන් අපිට ලා නිකන් දුඹුරු පාට වගේ නිකන් එයාට දුඹුරු පාට වගේ සභාව ගන්න පියාසර කරනකොට සුදු පාටට පේන්නේ. දැන් කිරිකොක්කු ඉන්නවා, කනකොක්කු ඉන්නවා, මානකොක්කු
පානකොක්ක මොන වගේද පුතා? ඊළඟට කනකොක්කෝ මානකොක්කෝ ඉන්නවා, කිරිකොක්කෝ ඉන්නවා, ඊළඟට ඉන්නවා මැටිකොක්කුත් ඉන්නවා. මේ කොක්කු වර්ග මාළු අල්ලගෙන කන කොක්කු වර්ග හතරක් මේ තියෙන්නේ. දැන් අර කනකොක්ක ගැන ඔයගොල්ලෝ දන්නෝ, අනිත් ඒවාට කිව්වට මතක නැහැ. කළු පාට කොක්කු වර්ගකුත් ඉන්න, කුඩා කොක්කු වර්ගයක්, පුංචි පුංචි වැටවුත් එක්ක ඉන්න සිද්ධ භාවය. ඒ වගේ කොක්කු වර්ග ගොඩක් ඉන්නවා. ඒක තමයි මේ කෙනෙක් වෙන කහ පාටින් දක්වලා තියෙන්නේ පාඩමේ සඳහන් චරිත. ඒකේ ඉන නම් ගම්, හරිද? රතු ඊළඟ රතු පාටින් දිමං කො නියඟයක් කියලා කියන්නේ මොකද්ද කියලා අපිට අදහසක් තියෙනවා. මොකද්ද නියඟයක් කියලා කියන්නේ? මොකද්ද නියඟයක් කියලා කියන්නේ? උත්තරයක් අපි ගාව තියෙන්න ඕන. අතුර නැති එක නියඟයක් කියලා කියන්නේ දැඩි දැඩි පරිසරය පෑවිල්ල. වියලීම. අන්න හරි, දැඩි පෑවිල්ල නිසා, පෑවිල්ල නිසා, වර්ෂාව නොලැබීම නිසා, පරිසරය වියලී යාම නිසා ඒතර තත්ත්වයක් තමයි නියඟයක් කියලා කියන්නේ. ඒක වර්ෂාව නොලැබෙන නොලැබීම නිසා පරිසර වියලී යාම නියඟයක්, හරිද? ඒතර දැන් ඔන්න ඔය කියන විලත් ඒ වෙනි තත්ත්වයකට හසු වෙලා තියෙනවා කියලා කියනවා. ඊළඟට විල හිඳගෙන යනකොට කොක්කුන්ට වඩා වාසිදායක වෙන්න පටන් ගත්තා. මොකද වාසිදායක වෙන්නේ කියලා දැන් ඔන්න මතක තියාගන්න. මේ කොක්කුට කන කොක්කු, මාන කොක්කු, මැටි කොක්කු, මේ කොක්කුට වාසි වෙන්න පටන් ගත්තා. මොකද වාසි වෙන්න පටන් ගත්තේ විල හිඳගෙන යනකොට. ඊළඟට මේ ඔන වාසි වෙච්ච අය පළවෙනි පිරිස තමයි කන කොක්කු, මාන කොක්කු, මැටි කොක්කුට. ගොඩක් වාසි වෙන්නේ අය, වඩා වාසි වෙන්නේ අය. ඊට අමතරව ගමේ මිනිස්සුන්ටත් මේක පොඩක් වාසි වුණා. වතුර හිඳුනහම කරක් ගහලා. දැන් මේ වචන මම පසවදාස කතා කරන කරක් ගහලා පොතේ තියෙන කුඩා පාගල කුඩා මස්සු අල්ලගෙන යන මිනිස්සුත් ආවා. ඊළඟට තවට දහයක් යනකොට විල් වල ඒ තවත් වතුර අඩිනකොට තැන් තැන් වල කුඩා කුඩා වලවල් විලි හදලා ඒකේ මාළුත් අල්ලගත්තා. ඒකේ වතුර ඉහළ මාළු අල්ලගත්තා, අල්ලගෙන ගත්තා. දැන් ඔක්කොම මාළු ටික විලේ නැති වුණා. ඒක තමයි ජීවිතේ තියෙන්නේ. ඊළඟට මේ විලේ දැන් විලෙන් යැපිච්ච තව පිරිසක් ඉන්නුනේ. ඒ තමයි අර කොක්කු ටික. ඒකේ හිටියේ මේ කුඩමස්සු ආට අරගත්තු මාන කොක්කු දෙන්නේ කිටියක්. මාන කොක්කු දෙන්නේ කිටියක්. මාන කොක්කු දෙන්න දැන් කතා කරගත්තා වැඩක් නෑ, මේක ඉඳලා අපි වෙන රටක විලකටවත් යන්. මොකද මේක ඉඳලා වැඩක් නෑ. ඇයි වැඩක් නැත්තේ? මේ විලේ එදියට මේක තියෙන්නේ මට විතරයි. කුඩා මස්සු නෑ. කෑමට මොකක්වත්ම නෑ. අපිට නිසා මෙහෙන් ඉගිලා යම් කියලා අන්න යන්න හේතුවක් ඔගොල්ලෝ හදාගත්තා. ඊළඟට ගොඩින් මම කියවගෙන යනවා, ඔගොල්ලෝ පාඩම් කරගන්න ඕන. ඔය පුතේ කහ මේ කොළපාටින් හයිලයිට් කරලා තියෙන උද්ෘත. මේ කොළපාටින් හයිලයිට් කරලා තියෙන උද්ෘත. ඒ කියන්නේ දරුවෝ කවුද කිව්වේ, කාටද කිව්වේ කියලා ලිය කියනවා. දැන් මාන කොක්කු දෙන්න තමයි කියන්නේ. දැන් ඉතින් අපිට මේ විලේ රැකගෙන ඉඳලා ඇති කාර්යයක් නැහැ. දැන් විලේ තියෙන මඩ ටික විතරයි. කුඩා මස්සලුත් නැහැ. කෑමට වෙන දේකුත් නැහැ. අපි ඉතින් ඊලා යමු වෙන විල වෙන රටක දිය ඇති විලක් බලාගෙන කියලා ඔන්න මේ දෙන් මේ ප්‍රකාශය කරන්නේ කවුද? එතකොට මාන කොක්කු දෙන්න, මාන කොක්කු දෙන්න. මෙන්න මේ විදිහට මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ ඒ කොටස් ඊළාට ඔයගොල්ලෝ පේන හැමතැනම උද්ෘත තියෙන තැන් වල කොළ පාට දක්වලා තියෙනවා. ඊළඟට කහ පාටින් දක්වලා තියෙනවා අදාළ නම හෝ ගම, නම හෝ ගම. ඊළඟට පුතේ ඔයාලට පේනදි තව මං හයිලයිට් කරලා තියෙනවා මෙන්න මෙතනින් පටන් ගත්තාම රෝස පාටි. පුතේ මේ රෝස පාටින් හයිලයිට් කරලා තියෙන හරියෙන් තමයි බලන්න මෙතනක් තියෙනවා. උන් එක තැනක් උයි රෝස පාටින් හයිලයිට් කරලා එක තැනක් මම පේනවා. දෙපලක් තිබ්බේ එතන. මේ තව තැනක් තියෙන රෝස පාටින් හයිලයිට් කරපු. මේ තව තැනක් තියෙන රෝස පාටින් හයිලයිට් කරපු. හරිද? අන්න ඒ වගේ මේ තව තැනක් තියෙන රෝස පාටින් හයිලයිට් කරපු අර පාට වලට අමතරව පුතේ මම එහෙම හයිලයිට් කරේ වෙන මොකටවත් නෙවෙයි. මෙන්න මෙතන සාහිත්‍ය අවබෝධයේ ප්‍රශ්න වලට උත්තර තියෙන තැන ටික තමයි ලකුණු කරලා තියෙන්නේ. හරිද? ඒ නිසා මේ හයිලයිට් කරපු දේවල් ටිකක් අපි විශේෂ අවධානයක් ගන්න ඕන. අපි ඊළඟ දවසේ පාඩම ලිය කතා කරලා බලමු. කවුරුත් මෙවට උත්තර ලියන්න යන්න එපා. මොකද අපි උත්තර ලියන ක්‍රමෙත් වෙනස්. මම උත්තර ලියන ක්‍රම ඊළඟ දවසේ කියනවා පාඩම කතා කරලා ඉවර වෙලා. එහෙනම් මම උන අද පුංචි පැහැදිලි කිරීමක් විතරයි කළේ පාඩම සම්බන්ධ. මම හිතන ඔයගොල්ලන්ට මොනවත් ගැටලු නැතුව ඇති කියලා. අපේ සාමාන්‍යයෙන් පන්ති අපේ තියෙන්නේ මේ ටයිම් එකට. ඊට අමම කිව්ව ඔයගොල්ලෝ පහට පටන් ගන්න දවස් තියෙනවා කියලා. හැබැයි පහේ ඉඳලා පහ මානකම් කරන්නේ සාමාන්‍ය පන්ති වැඩ නෙවෙයි. ඔයගොල්ලෝ ගෙදර ඉඳි කරන් දුන්න වැඩ රචනා ආදී දේවල් සයිවත් විශේෂයෙන් මතක තියා ගන්නට ඕන. මම ඊට වැඩි අද පාඩම ඉස්සරහට අරගෙන යන්නේ නැහැ. ගොඩක් දේවල් අපිට තියෙන ආරම්භ කරන්න. නමුත් අද කාලය ගන්නේ නැහැ මම ඊට වැඩි. මොකද අතහමාට සර් කෙනෙක් ඉන්නවා. හතර පටන් ගත්ත පන්තිය සර් අතහමාට දාලා දෙනවා. මම හිතනවා මෙතනත් ඇටි පන්තිය සම්බන්ධ වෙන අය. ඉතින් අපි ඒක නිසා පුළුවන් හැම උත්සාහ කරන්න ඊළඟ දවසේ අවස 5යි 5 මාර අතර තියෙන කොටසට සම්බන්ධ වෙන්න. මොකද 5යි කාලටවත් ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. 5යි කාලේ ඉඳලා 5 මාර වෙනකන් අපි දෙවෙනි පාඩමේ කවිය
පාඩම් ගන්නට ඕන. ඒ නිසා එච්චර ඔබට කරන්න තියෙන්නේ කො බලන්න දැන් ලබන සතිය කරන්න දුන්නු වැඩ මතක් කරගෙන ඉක්මන් කළා. පළවෙනි වැඩේ මොකද්ද? කවියක් පාඩම් කරන්න දුන්නා. කවියක් පාඩම් කරන්න දුන්නා. දැන් කියා පළවෙනි සතිය නිසා තමයි එක කවියක් දුන්නේ. හොඳද? සමහරවිට කවි දෙකක් වෙන්න පුළුවන් තියෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේ මුළු පොතේම තියෙන කවි ටිකත් අපි ඔක්කොම පාඩම් කරලා ඉවර කරනවා මේ අවුරුද්දේ. ඔයගොල්ලෝගේ විෂය නිදේශ අවසන් කරනවා. ඒ විශ්වාසයෙන් නෑ හැම කෙනෙක්ගේම කවි ගන්නවා. කවි පාඩම් දෙන්නට ඕන ඔන්ලයින්. කැපේ කොන් වෙලා තියෙන්න ඕන. එහෙම නැතුව කවි ගන්නෙත් නෑ. කවි දෙන්න නම් ඔන්ලයින් ඔන් වෙලා තියෙන්න ඕන බලනි කාරණාව. ඊට වගේම කැපේ කොන් කරන්න බැරි නම් ගෙදර ඉන්න කවුරු හරි ළඟ ඉන්නටත් ඕන. එහෙම නම් ප්‍රශ්නයක් නෑ ඉන්නවයි කියලා සනා කරාම කවිය ගන්න. ඉතින් 5යි කාලට වගේ ඔළු ඊළඟ දවසේ සම්බන්ධ වෙන පන්තියට එක වැඩ වලට දුන්නේ. ඒ තමයි දෙවෙනි පාඩමේ පළවෙනි කවිය පාඩම් කරන් එන්න. ඒ වගේම පළවෙනි පාඩමේ අපි ඉතුරු ටික ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. පළවෙනි පාඩමේ මම අර හයිලයිට් කරලා බෙන්න ඕගොල්ලෝ අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනේ මොනවද කියලා. අපි අවබෝධි උත්තර ලියන ක්‍රමෙත් අපේ වෙනස් පන්තිය ඇතුලේ එසේවත් මතක් කරගෙන අදාළ පොත් ටික සපයාගෙන සූදානම් කරගෙන ඊළඟ දවසේ වෙනකොට පන්තියට සම්බන්ධ වෙන්න හැම කෙනෙක්ම මම හිතනවා වැඩ කරන්න සූදානම් විතරක් නම් වැඩ කරන්න විතරයි නම් සූදානම් පන්තියට සම්බන්ධ වෙන්න. මොකද සිංහල පන්තිය ටිකක් වැඩ නොකරන අයට ඉන්න අමාරුයි. ඒක මගේ ෆිසිකල් පන්තියවත් එහෙමයි, ඔන්ලයින් පන්තියත් එහෙමයි. හැම කෙනෙක්ම කවි පාඩම් කිරීම අනිවාර්යයෙන්ම කරන්න. හරිද? හරි. හරි නම් අපි අදට අවසන් කරමු. හැම කෙනෙකුට වෙනම සුබ රාත්‍රියක් වේවා. අයිබෝන්. 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 අයිබෝන්.